පොතේ දැන් අපි අද 2025 දරුවන්ගේ ඩ්‍රෝවින් පාඩමට අදාළව අපි වැඩ ටික සාකච්ඡා කරන්නයි සූදානමින් ඉන්නේ. එතකොට දැන් මේ පන්තිය සඳහා දරුවනේ අද අපි ඔන්ලයින් විදිහට ඩ්‍රෝවින් පාඩම කතා කරන්න යන්නේ. හරිද? හරි, එතකොට දැන් ඩ්‍රෝවින් පාඩම කියලා කියන්නේ මත ඔයාලගේ එක්සෑම් එකේ ලකුණු 75ක් හම්බ වෙන අනිවාර්ය ගාණක්. ඒ කියන්නේ වාගේ වාගේ දෙවෙනි පේපර් එක, ඒ කියන්නේ පළවෙනි පේපර් එක වට හම්බෙන්නේ MCQ පේපර් එකනේ. දැන් MCQ පේපර් එක නෙමෙයි මම මේ කියන්නේ. දෙවෙනි පේපර් එක ගත්තාම දෙවෙනි පේපර් එක වට හැදලා තියෙන පොතේ මේ රචනා සහ ව්‍යූහගත කියලා කොටස් දෙකකින්. අන්න එතන ව්‍යූහගත පේපර් එකේ තියෙන පොත වට ප්‍රශ්න හතරක් එනවා. හරිද? අන්නේ ප්‍රශ්න හතරෙන් අනිවාර්ය ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නය ඩ්‍රෝවින් එක. එතකොට ඩ්‍රෝවින් එක ගත්තට පස්සේ ඩ්‍රෝවින් එක අනිවාර්යයෙන්ම වට කරන්න වෙනවා ලකුණු 75ක් එතන දරුවනේ තියෙනවා. එනිසා එක්සෑම් එකට ඕන තව ලකුණු 75ක් එකතු කරගන්න තමයි අපි මේ මැච් එක ගහන්න යන්නේ. හරි, එහෙනම් අද දරුවනේ මම ඔයාලට දැනුවත් කිරීම කළා කොහොමද පන්තිය වැඩවලට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව. විශේෂයෙන්ම අද දවසේ ඔයාලා දරුවනේ කවකරු පෙට්ටිය ඔයාලට මම කිව්ව ගන්න කියලා පිටු 40ක විතර CR පොතක් ඔයාගෙන තියාගන්න කියලා මම කිව්වා. මම හිතන්නේ මේ දේවල් ඔයාලා ළඟ දැන් ඇති. හරි, රයිට්. එතකොට මේ දේවල් එක තමයි අද දවසේ වැඩවලට අපි දැන් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. හරි, මට කියන්න වැඩේ පටන් ගන්න කලින් මොනව හරි වලට දැනගන්න ගැටලු මොන හරි දේවල් තියෙනවද? නැහැ නැහැනේ, රයිට්. හොඳයි, එහෙනම් තියෙනවා මාත් එක්ක ඔයාලට චැට් කරන්න පුළුවන්. එතකොට ඔයාලට දරුවනේ අද දවසේ මේ කරන වැඩ පිළිවෙලත් එක්ක මම හිතන්නේ සම්පූර්ණ දවස් 3කින් උපරිම 4කින් අපි ඩ්‍රෝවින් පාඩම ඔයාලට ඉවර කරලා දෙනවා. ඒ නිසා ඩ්‍රෝවින් වලට අදාළ සියලුම කටයුතු ටික ඔයාලා ඒ විදිහට දරුවනේ සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න. හරි, හොඳයි. රයිට්, මම මේව පටන් ගන්න පුතේ. මම පොතේ ඩ්‍රෝවින් වලට අදාළව සාකච්ඡාව ආරම්භ කරනවා මම මෙන්න මේ ආකාරයට. දැන් ඩ්‍රෝවින් වලට අදාළව පොතේ මම අද දවසේ සාකච්ඡා කරනවා ඩ්‍රෝවින් වලට අදාළව තියෙන පොතේ මූලික නිර්මාණ පිළිබඳව. හරිද? මූලික නිර්මාණ ගැන කතා කරනවා. මූලික නිර්මාණ කොහොමද ඩ්‍රෝවින් එකකට මෙනුම් යොදන්නේ සහ ඔය දේවල් කතා කරද්දී අද දවසේ වැඩේ ගැන ඉවර වෙයි. ඊට පස්සේ අපිට ඊළඟ සතියේ සමාංශක රූප, ඊට පස්සේ විජු ප්‍රක්ෂේපණ රූප වගේ දේවල් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. හරිනේ, හොඳයි. එහෙනම් අද ඔය කරුණු ටිකක් ඔලුවේ තියාගෙනම අපි අපේ වැඩසටහනට පුතේ සූදානම් වෙමු. හරි, රයිට්. එහෙනම් මම හිතනවා ළඟ පිටු 40 තියෙනවා, ළඟ කවකඩ පෙට්ටියක් ළඟ තියෙනවා. අපි මුලින්ම සාකච්ඡා කරමු පුතේ ඩ්‍රෝවින් වලට අදාළව මූලික ජාමිතික නිර්මාණ පිළිබඳව කතා කරමු. හරිනේ, රයිට්. ලියන්න පුතේ ටොපික් එක ලියන්නේ මූලික ජාමිතික නිර්මාණ කියලා. ටොපික් එක ලියන්න පුතේ මූලික ජාමිතික නිර්මාණ කියලා. ඊට කලින් විනාඩියක්, ඊට කලින් ඔයාලා ලියා ගන්න ඔයාලගේ මේ පාඩමේ නම ඉංජිනේරු ඇඳීම, ඩ්‍රෝවින් කියන ඉංජිනේරු ඇඳීම කියලා දාලා ඒ අර්ථය ලියා ගන්න පුතේ මූලික ජාමිතික නිර්මාණ කියලා. ඉංජිනේරු ඇඳීම තමයි පාඩමේ නම, ඒ අර්ථය ලියා ගන්න පුතේ මූලික ජාමිතික නිර්මාණ කියලා. මූලික ජාමිතික නිර්මාණ, මූලික ජාමිතික නිර්මාණ, මූලික ජාමිතික නිර්මාණ. හරි, ආදරණීය මූලික ජාමිතික නිර්මාණ යටතේ මම සාකච්ඡා කරනවා නීති කීපයක්. හරිද? ඒ යටතේ අපි මේ ඒ යටතේ තියෙන නීති ටික අපි අංක 1 2 3 කියලා නෝට් කරගෙන යමු. අපි පළවන නීතිය, හරි, පළවන නීතිය තමයි පොතේ අපිට හම්බ වෙනවා රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. පැහැදිලිද? හරි, ලියන්න පළවෙනි නිර්මාණය පුතේ. පළවෙනි නිර්මාණය ලියන්න, ලියන්න රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. ලියන්න පුතේ රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. පැහැදිලිනේ? රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. දැන් පොතේ නිර්මාණයක් විදිහට අපි රේඛාවක් අඳිනකොට නිකම්ම ඔහේ රේඛාවක් අපි අඳින්නේ නැහැ. දැන් එක්සෑම් එකේදී මේ දේවල් අපි බලනවා.
හරිද? මොනවද අපි බලන්නේ? දැන් අපි එක්සෑම් එකේදී මේ දේවල් අනිවාර්යයෙන්ම බලනවා. අපි දැන් රේඛාවක් ගත්තාම දරුවනේ රේඛාවක් අපි මෙහෙම දැන් අපි හිතමුකෝ දැන් අපිට දෙනවා කියලා 10ක් සෙන්ටිමීටර දිග රේඛාවක් හදින්න කියලා. දැන් සෙන්ටිමීටර 10ක් දිග රේඛාවක් අපිට අදින්න දෙන්න කියලා කිව්වොත් එහෙම අපි ඇත්තටම කරන්නේ මෙන්න මෙතන පුංචි මාක් එකක් දානවා. දාලා කව කට්ටට සෙන්ටිමීටර 10ක් මැන ගන්නවා. හරිද? කව කට්ටට සෙන්ටිමීටර 10ක් මැනගෙන කව කට්ට දෙක මෙදෙනින් තියලා පොතේ ඡාපයක් අඳිනවා 10ක් දොරේ. පැහැදිලිද මම කියන දේ? ඒ කියන්නේ පොතේ කව කට්ට දෙක මෙදෙනින් තියලා තුන මෙදෙනින් තියලා අපි අඳිනවා පොතේ 10ක් දුරකින් ඡාපයක්. ඒ 10ක් දුරකින් ඡාපයක් අඳලා ඒ රේඛාව තමයි අපි මෙතනදී පාවිච්චියට ගන්නෙ. ඒ කියන්නේ මේ රේඛාව තමයි අපි මෙතනදී යොදා ගැනීම කරන්නේ. පැහැදිලිද? එතකොට දැන් මේ නිකම්ම දරුවනේ දෙකඩුව වගේ අපි රේඛාවක් ඇඳලා අපි ඒ නිර්මාණය කිරීම කරන්නෙත් නැහැ. එහෙම නැත්තම් පොතේ හිතන්න, හරි, එහෙම නැත්තම් පොතේ හිතන්න අපි නිර්මාණය කරන්න යන රේඛාව අපි හිතමුකෝ අපිට 8ක් සෙන්ටිමීටර කියලා දුන්නා කියලා. ඔයාලා පොතේ රූල භාවිතා කරලා සෙන්ටිමීටර 8ක දිග රේඛාවක් ඇඳලා මේ නිර්මාණය කරන්න ගියත් ඒත් වැරදි. ඉතින් ඔයාලා රූලෙන් සෙන්ටිමීටර 8ක දුරක් ලකුණු කරනවා කියලා හිතන්නකෝ. එහෙම කියලා මේ වැඩේ කරන්න යනවා කියන්නකෝ. ඒකත් වැරදි. එහෙනම් 8ක් සෙන්ටිමීටර දිග රේඛාවක් කිව්වොත් අපි රේඛාව ඇඳලා කව කට්ටෙන් තමයි 8ක දුරක් ලකුණු කරලා ඡාපයක් අඳින්නට ඕනේ. ඔය දේවල් හරියට කරගත්තේ නැත්නම් එක්සෑම් එකේදී ඔයාලට නිර්මාණාත්මක ඒ කියන්නේ නිර්මාණවල තියෙන මූලික ගුණ නැහැ කියන කමත් එක්ක ලකුණු වලට අහිමි වෙන්න පුළුවන්. පැහැදිලි නේද? මේ පාඩමේදී අපි මේ දේවල් ගැන ඉස්සරහට කතා කරනවා. හරි, දැන් අපි කියන්නේ රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීමනේ. දැන් හොඳට අහගෙන ඉන්න මම මේ කියන කාරණාව, රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. පොතේ මෙතනදී අපි කරනවා, දැන් මම ගන්නවා මේ රේඛාවේ දෙකලවර, මම හිතනවා මේ මම අහඹු ලෙස සලකනවා AB කියලා රේඛාවේ දෙකලවර කියලා. මම කරන්නේ කව කට්ට අරගෙන කව කට්ට දොර මෙතනින් තියලා පොතේ උඩින් ඡාපයයි යටින් ඡාපයයි කියලා ඡාප දෙකක් අඳිනවා. සුඩමෙදලින් තියලා උඩින් එකයි යටින් එකයි කියලා ඡාප දෙකක් අඳිනවා. ඇඳලා ඔය ඡාප දෙක පුතේ මම මෙන්න මෙහෙම යා කරනවා. එතකොට මට මේ රේඛාවට ලම්බ සමච්ඡේදකයක් තමයි පුතේ ඔය ආවේ. පැහැදිලිද? හරි, ලියන්න පුතේ. ඒ නිසා හරි පළවෙනි නිර්මාණය ලියන්න. පළවෙනි නිර්මාණය ලියන්න පුතේ රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම කියලා. රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම කියලා දාලා පොතේ ටග් ගාලමේ නිර්මාණය කරන්න. ඔයා ඔලවල් කාලේ ඉගෙනගත්ත නිර්මාණයක් මේ කියන්නේ. ඉක්මන් කරන්න බලන්න. ඉක්මනින් නිර්මාණයන් අහවර කරන්න උත්සාහ කරන්න බලන්න. හැමවිටම පුළුවන් සරල නිර්මාණයක් ඔය අපි කිව්වේ, අමාරු නිර්මාණයක් නෙවෙයි. ඉක්මනින් ඔය නිර්මාණය කරන්න. පොළවල් කාලේ කරලා තියෙන නිර්මාණයක් ඔය අපි දීලා තියෙන්නේ. පොළවල් කාලේ ඔය අපි නිර්මාණ කරලා තියෙනවා. ඉක්මනින් වැඩ කරන්න. හරි, මං හිතන්නේ වැඩ ටික අහවරයි ඔයාලගේ නේද? ඉක්මන් කරලා උත්සාහ කරන්න ගන්න. රයිට්. තව මේ නිර්මාණය කරන අය ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. මේ නිර්මාණය කරන අය පොඩ්ඩක් කියන්න ඉන්නවනම්. ඉන්නවනම් මට කියන්න. තව කරනවා නම් නැත්නම් මං ඊළඟ නිර්මාණයට යනවා. ආරට කීප දෙනෙක් කරනවා. ලිප්පම් කරලා බලන්න ගන්න.
ඉවරයි. හරි. මොන පළවෙනි නිර්මාණය හරි. ඊට පස්සේ පොතේ ලියන්න අපි දෙවන නිර්මාණයටත් අපි යමු. අංක දෙක නිර්මාණය. දෙවන නිර්මාණය විදිහට අපි එනවා පොතේ රේඛාවක් සමාන කොටස් කරනකදී බෙදීම පිළිබඳව කතා කරන්න. හරි. ලියන අංක දෙක නිර්මාණය. අංක දෙක ජ්‍යාමිතික නිර්මාණය ලියන්න. අංක දෙක ලියන්න. රේඛාවක් අංක දෙක රේඛාවක් සමාන කොටස් ගණනකට බෙදීම. 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 හරි. රේඛාවක් සමාන කොටස් ගණනකට බෙදීම. හරි. පොතේ එතනදී අපි මුංචි ගණනක් වෙන මෙහෙම ලියාගමු. උදාහරණයක් කියලා මෙහෙම ලියන්නකො. රේඛාවක් සමාන කොටස් ගණනකට බෙදීම කියලා තරලා දාලා ලියන්න. පොතේ මෙහෙම ලියන්න. ලියන්න. සෙන්ටිමීටර 12ක් දිග රේඛාවක් නිර්මාණය කර 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 එය සමාන කොටස් එය සමාන කොටස් පහකට නිර්මාණය නැත්නම් පහකට බෙදන්න සෙන්ටිමීටර 12ක් දිග රේඛාවක් නිර්මාණය කර එය සමාන කොටස් පහකට බෙදන්න එය සමාන කොටස් පහකට බෙදන්න. හරි. දැන් ඔන්න පොතේ සෙන්ටිමීටර 12ක් දිග රේඛාවක් අඳින්න කියලා අපිට කියන්නේ. පුතා හොඳට බලන්න මෙහෙමයි කරන්නේ. ඔයා මමත් එක්කම මේ නිර්මාණය කරමු. ඔයා අඳින්නක පුතා දිග රේඛාවක් ඇඳලා මෙන්න මෙතන මාක් එකක් දාන්න A කියලා ඔය නිර්මාණය කරන්න. ඊට පස්සේ කවකටට ගන්න පුතා 12ක් සෙන්ටිමීටර් අරගෙන කවකටතොල මෙතනින් තියලා අඳින්න මෙතනින් චාපයක්. මෙතන පුතා ඔයා B කියලා දාන්න. ඔය ටික කරන්න. රේඛාවක් අඳින්න රේඛාවක් ඇඳලා එයාගේ එක තැනක් මාක් කරලා 12ක් සෙන්ටිමීටර ගන්න කවකටට 12ක් සෙන්ටිමීටර කවකටට අරගෙන ඔයා පුතේ චාපයක් අඳින්නක ඉදිරියෙන් 12ක් දොරින් එතන B කියලා දාන්න. එතන B කියලා දාන්න. ඔය ටික පොතක් ඉස්සරට කරන්න පුළුවන් ඒ මං හිතන්නේ. හරි ඒ ටික කරන් ටක්ක් ගාලා ඔය නිර්මාණය කරන්න ඉක්මනින්ම පුළුවන් ඉක්මනින් බලන්න ඒ නිර්මාණය කරන්න. AB රේඛාවක් කියලා රේඛාවක් ඇඳලා ඒ කියලා මාක් කළා 12ක් දුරක් තව කට්ටට ගත්තා 12ක් දුරකින් චාපයක් ඳා. හරිනේ, පැහැදිලි නේද? හරි, ඒක හරි. ඊට පස්සේ පුතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. ඊට පස්සේ ඔයා කරන්න කැපිටල් A ලක්ෂ්‍ය හරහා අඳිනවා කැමති කෝණයකින් පුතා රේඛාවක් අඳින්න. මම ඒක කඩ රේඛාවක් විදිහට අඳින්නම් මෙහෙම. ඔයාත් මෙහෙම කැමති කෝණයකින් රේඛාවක් අඳ ගන්න පල්ලෙහැට. ඒකත් අඳින්න ඔයා. ඒකත් අඳින්න. හරිනේ, ඒ රේඛාව තැන්දා. ඊට පස්සේ පුතා ඔයා ගන්න කවකටට පොඩි දුරක්. හරි, පොඩි දුරක් ගන්න. චුටි දුරක් අරගෙන මෙන්න මේ වැඩේ කරන්න. කවකටතොල මෙතනින් තියලා පුතා මෙතනින් චාපයක් අරින්න. දුර වෙනස් නොකර කවකටතොල මෙතනින් තියලා ආයෙ මෙතනින් චාපයක් අරින්න. තුර මෙතනින් තියලා ආයෙ චාපයක් අරින්න. තුර මෙතනින් තියලා ආයෙ චාපයක් අරින්න. එතකොට මේ ඒ විදිහට මෙතනින් තුර තියලා තව චාපයක් අරින්න. එතන මේ රේඛාව කොටස් 1 2 3 4 5කට බෙදලා තියෙනවා. හරිද? ඔයාලත් ඒ වැඩේ කරන්න. කවකටට පුංචි දොරක් අරගෙන තුඩ ඒවල තියලා පුතේ මෙතනින් චාපයක් අඳින්න. තුඩ මෙතනින් තියලා ආය චාපයක් අඳින්න. තුඩ මෙතනින් තියලා ආය චාපයක්, තුඩ මෙතනින් තියලා ආය චාපයක්, තුඩ මෙතනින් තියලා ආය චාපයක් අඳින්න. ඔය චාප පහ මේ රේඛාව සමාන කෑලි පහකට බෙදෙනවා. ඔය චාප පහෙන් ඒ ටිකක් කරගන්න බලන්න. ඒකත් කරන්නකෝ. ඉවර කරගන්න ඉක්මනින්. ඉක්මන් කරන්න බලන්න. සරල නිර්මාණයක් තියෙන්නේ. පුළුවන් හරි ඉන්නවනේ ටට්ටක් ගාලා කරගෙන යන්න ඉස්සරහට ගැටලුවක් නැහැ. හරි. ගැටලුවක් නැහැ. හරි, ඉවරයිනේ. රයිට්. ඊට පස්සේ පුතා ඔයා කරනවා මේ අවසාන මාක් කරපු ඡාපේ තියෙනවනේ. අවසානයේ මේ සලකුණු කරපු ඡාපයයි B කියන එකයි පුතා යා කරගන්නවා. මේ දෙන යා කරගන්නවා.
යාකරගෙන පුතේ ඔකත් යාකර ගන්නකො අයලා අවසාන චාපයේ B කියන එක යාකර ගන්නකො හරි යාකර ගත්ත නේද හරි ඊට පස්සේ පුතේ ඔයා කරනවා ඔයාගේ විහිදි චතුරාක්ෂයක් තියෙන්නේ ගන්නක විහිදි චතුරාක්ෂය අතට විහිදි චතුරාක්ෂය පරිගණ මෙන්න මේ රේඛාවට පුතා විහිදි චතුරාක්ෂය තියා ගන්නකො මෙහෙම මෙතනින් තියා ගන්නකො පුතා ඔයාගේ රූල හරි විහිදි චතුරාක්ෂ ධාරයක් මේ රේඛාවට තියා ගන්න මේ රූල මෙහෙම තියා ගන්නකො තිබ්බනේ තියලා පුතා ඔයා කරන්නේ මේ විහිදි චතුරාක්ෂය ඉස්සරහට පුතේ තල්ලු කරන්න මෙහාට තල්ලු කරන්න තල්ලු කරද්දි මේ විහිදි චතුරාක්ෂයේ මේ ධාරේ ගිහිල්ලා මෙන්න මේ ලක්ෂ හරහා යනවනේ යනකොට ඒ රේඛාව පුතේ මෙහෙම වාක් කරන්න මෙහෙම තල්ලු කරද්දි මේ විහිදි චතුරාක්ෂයේ ධාරේ මෙන්න මේ ලක්ෂ හරහා යනවනේ එයා ත්‍යාග කරන්න මෙයා ත්‍යාග කරන්න මෙයා ත්‍යාග කරන්න දන්නේ මනතෝ පුතා AB රේඛාව 1 2 3 4 5 කියලා සමාන කැලි පහකට බෙදිලා ඉතින් ටක් ගාලා බලන්න පුතේ නිර්මාණය කරන්න පටල ගන්න එපා හරියට කරන්න මේ රේඛාව මත විහිදි චතුරාක්ෂය තිබ්බා රූල මෙහෙම තිබ්බ එතකොට රූල මෙයා මතද මේ තියෙන මේ වගේ වෙනම පැත්තක තියෙයි ඒ රූල මත මේ විහිදි චතුරාක්ෂය ඉස්සරහට තල්ලු කරනවා මෙයා ඉස්සරහට තල්ලු කරද්දි විහිදි චතුරාක්ෂය මෙයා හරහා මේ රේඛාව මෙයා හරහා මේක මෙයා හරහා මේක යන আদি පිළිවෙලට ඉස්සරහට මේ විහිදි චතුරාක්ෂය ගමන් කරනවා වලට බලා ගන්න පුළුවන් හරි ඉක්මන් කරන බලන්න නිර්මාණ ඉවර කරන බලන්න ටක්ටක් ගාලා බලන්න පුළුවන් වලට මම හිතන අමාරු නෑ ගැටලුවක් නම් මට කියන්න නැත්තම් උපනින් නිර්මාණය අවර කරන්න උත්සාහ කරන්න පුළුවන් තරම් උපනින් නිර්මාණය අවර කරන්න උත්සාහ කරන්න ඉවර නම් මට කියන්න හරි කියලා මට දාන්න ටෙක්ස්ට් එකක් ඉවර නම් ටෙක්ස්ට් එකක් දාන්න අනිත් අය තව වෙලාව අවශ්‍ය නම් අරගෙන උපනින් කරගෙන කරගෙන යන්න හරි ඉවර දරුව මට ටෙක්ස්ට් එකක් දාන්න ඔ කීප දෙනෙක් ඉවරයි කියලා කියනවා අනිත් අයගේ තත්ත්වෙ මට කියන්න බලන්න ටට්ටක් ගාලා ඉක්මනින් ඉවර කරන්න උත්සාහ කරන්න තම වෙලාව අවශ්‍ය නම් ඒත් කියන්න තේරෙන්නේ නැත්තම් ඒත් කියන්න හරි ඔයාලට මට ටෙක්ස්ට් කරන්න පුළුවන් හරි අපන් කරන්න බලන්න හරි කීප දෙනෙක් ඉවරයි කියන අනිත් අය ඉක්ම කරන්න පුතේ බලන්න නිත්‍යගේ தත්ත්වේ කොහමද පොඩ්ඩක් මට බලන්න හරි ඉක්ම කරලා ගන්න right හරි ඉක්මන් කරන දරුවනේ පුළුවන් ඉක්මනින් උත්තර ගන්න උත්සාහ කරන්න මේකේ වැඩි ඉවරද හරි මං හිතන්නේ වැඩි ඉවරයි ඉවරන්නේ right එතකොට පුතේ ඔන්න නිර්මාණ දෙකක් ඉවරයි මම තුන්වෙනි නිර්මාණයටත් එන්නම් තව මේකේ නොතේරිච්ච කෙනෙක් කියනවනේ මට කියන්න මම ආයවතාවක් කියලා දෙන්නම් නොතේරුණා ඉන්නවද නොතේරුණා ඉන්නවනම් කියන්න නෑ නොතේරි නෑ හැමෝටම තේරිලා තියෙන්නේ හරිනේ මම ඊළඟ නිර්මාණයට යනවා අංක තුන නිර්මාණය ලියන්න පුතේ අංක තුන නිර්මාණය ලියන්න පුතා රේඛාවක් රේඛාවක් දෙන ලද අනුපාතයකින් රේඛාවක් දෙන ලද අනුපාතයකින් බෙදීම
රේඛාවක් දෙන ලද අනුපාතයකින් බෙදීම. රේඛාවක් දෙන ලද අනුපාතයකින් බෙදීම. රේඛාවක් දෙන ලද අනුපාතයකින් බෙදීම කියලා දාලා වරහන් ඇතුලේ දාන්න පුතේ. අපි හිතමු පුතේ 1:3 කියලා. අනුපාතය කියන්නේ 1:3. රේඛාවක් දෙන ලද අනුපාතයකින් බෙදීම කියලා දාලා ඉතින් ලියන්න 1:3. හරි 1:3. හරි. දැන් මම ඔය 1:3 අනුපාතයේ බෙදෙන රේඛාවක් අඳින්නයි යන්නේ. හරිද? හරි. හොඳින් අවධානය යොමු කරන්න. හරි. හොඳින් අවධානය යොමු කරන්න. මම කරන පැහැදිලි කිරීම තුළ. දැන් පොතේ 1:3 අනුපාතයකට රේඛාවක් බෙදෙනවා කිව්වහම අනුපාත කොටස් දෙක එකතුව 3යි 1යි එකතු වුනාම කීයද? 4යි. අනුපාත දෙක එකතු 4යිනේ. ඒ නිසා මම දැන් මේ රේඛාව අර කලින් පහකට බෙදුවා වගේ මම මේක 4කට බෙදන්නයි යන්නේ. ඒ නිසා අපි පුංචි උදාහරණයකින් මෙමු. ලියන්නකෝ පුතා උදාහරණයක් මෙහෙම. ලියන්න. මෙහෙම ලියන්නකෝ. සෙන්ටිමීටර 13ක දිග රේඛාවක්. සෙන්ටිමීටර 13ක දිග රේඛාවක්. සෙන්ටිමීටර 13ක දිග රේඛාවක් නිර්මාණය කර සෙන්ටිමීටර 13ක දිග රේඛාවක් නිර්මාණය කර එය 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 සෙන්ටිමීටර 13ක දිග රේඛාවක් නිර්මාණය කර එය එය අභ්‍යන්තරව එය අභ්‍යන්තරව ඒ අභ්‍යන්තරව 1:3 ඒ අභ්‍යන්තරව 1:3 ඒ අභ්‍යන්තරව 1:3 අනුපාතයට බෙදෙන ඒ අභ්‍යන්තරව 1:3 අනුපාතයට බෙදෙන ඒ අභ්‍යන්තරව 1:3 අනුපාතයට බෙදෙන ලක්ෂ සොයන්න ප්‍රපචි ගානක්ම දෙනවා. ඒ කියන්නේ දැන් 1:3 අනුපාතයට බෙදලා ලක්ෂ සොයන්න කිව්වට පස්සේ ඇත්තටම අපිට දරුවනේ ඔය දෙනිවිල 13ක් දිග රේඛාව බෙදන්න ඉපෑ දැන්. හරි අපි එක බෙදලා මෙන්න මෙහෙම. පුතා මෙහෙමයි කරන්නේ. මුලින්ම අර කලින් වගේම රේඛාවක් අඳිනවා. ඇඳලා එක තැනක් මාක් කරනවා. ඒ මාක් කරලා අපි ඒ කියලා ගන්නවා. කව කට්ට අරගෙන කව කට්ටල සෙනිවිල 13ක් මනින්න පුතාලා මැනලා තුඩ මෙතනින් තියලා අඳින්න පුතා ඡාපයක් මෙතනින්. මෙයා පුතා B මේ මුළු රේඛාවේ දිග 13යි. පුතා ලෝක කරන්නේ ටක් ගාලා. ඔයාලට ඒක කරන්න පුළුවන්. ඉක්මන් කරන්න බලන්න. හරි ඉක්මන් කරලා ගන්න බලන්න. හරි ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ගන්න. හරි ඉක්මන් කරමු අපි. හොඳයි ඊට පස්සේ පොදේ මේකෙදි අර කලින් වගේම අපි මෙන්න මේ ඒ ලක්ෂ හරහා අදිරාපතන රේඛාවක් කලින් වගේම අපි ඒ ලක්ෂ හරහා රේඛාවක් අඳිනවා. මේ අනුපාත දෙක 1:3 1:1 4ක් වන නිසා කලින් වගේම අපි කවකටට 3:1 4ක් නිසා කවකටට පුංචි දුරක් තෝරගෙන ඒ වගේ කැරි 4ක් බෙදා ගන්නවා. කවකටට මෙතනින් තියෙන අඳින චාපයක් සුදුමෙදෙනින් තියලා දෙනවා ඡාපයක්. සුදුමෙදෙනින් තියලා දෙනවා ඡාපයක්. සුදුමෙදෙනින් තියලා දෙනවා ඡාපයක්. මේ රේඛාව සමාන කැලි 4කට බෙදුණා. බෙදුනට පස්සේ අර කලින් වගේම මෙයයි මෙයයි අවසාන දෙන්නම යා කර ගන්නවා. යා කරලා මේ රේඛාව මත පුතා තියා ගන්නවා මම විහිදි චතුරස්‍රය. මෙතන තියෙනවා පුතා මේ ධාරයේ රූල. හරිද? රූල මේ ධාරයේ තියලා මේ විහිදි චතුරස්‍රය මම මේ පැත්තට තල්ලු කරනවා. තල්ලු කරනකොට විහිදි චතුරස්‍රය මේ ලක්ෂ හරහා යනකොට මෙයා හරහා බෙදෙනවා. බෙදෙද්දී පුතේ මෙන්න මේ AB රේඛාව සමාන කැලි 4කට දැන් කැපිලා තියෙන්නේ නැත්නම් බෙදිලා. එතකොට එයාගෙන් පුතේ මෙතනදලා මෙතෙන්ට මෙන්න මෙතන කොටස් 1යි. මම මේක C කියලා ගත්තොත් මේ පැත්තට දෙනවා කොටස් 3. එහෙනම් 1:3 අනුපාතයෙන් බෙදෙන තැනට පුතේ මම C කියලා අරගෙන තියෙනවා. පැහැදිලිද? ඔන්න ගත්ත විදිහ. හරි? රයිට්. ඡග්ගාල පුතා මේ නිර්මාණයත් කරන්න. හරි ලොකු අවුලක් නැහැ. සරල නිර්මාණයක් ඉක්මන් කරලා ගන්න බලන්න. ඩ්‍රෝවින් කරන්න කලින් මේ නිර්මාණ ටික පිළිබඳ අවබෝධයක් අපිට තියෙන්නට ඕන. එහෙම වුණොත් විතරයි අපිට මේ වැඩ ටික හරියට කරන්න පුළුවන් වෙන්නේ. ඉක්මන් කරමු බලන්න.
ඒත් එක්කම අපි මේ වැඩ ටික කතා කරගෙනදී ඔයාලට මොනවා හරි තැනක ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම මට කියන්න. ඉක්මන් කරලා ගම් බලන්න. ඉක්මනින් වැඩ කරගමු. හරි. ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න පුතේ. ඉවරද මේ නිර්මාණය? තව කරන අය ඉන්නවද මට බලන්න කියන්න. තව වෙලා ඕන නම් කියන්න. වෙලා අවශ්‍යද අපි ඊළඟ නිර්මාණයට යමුද? මට පොඩ්ඩක් කියන්න. ඔය දැන් ඔයාලා මාත් එක්ක කම්බයින් වෙන්නට ඕනා. එහෙම නැත්නම් ක්ලාස් එක අදගෙන අමාරුයි. හරි හරි, මාත් එක්ක ඔයාලා කම්බයින් වෙන්නට ඕනා. එතකොට තමයි අපිට මේක හරියට කතා බහ කරලා වැඩි අදගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා මේ වැඩේ ඉවරද නැද්ද මට චුට්ටක් කියන්න. කො ඔය එකදරුවෙක් ඔ වැඩේ ඉවරයි කියලා කියනවා. අනිත් අයගේ තත්ත්වය මට කියන්න. ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. ඔ ඉසර ඔ මොකද තත්ත්වය මට කියන්න. සඳුන් තත්ත්ව ටික මට කියන්න. ඔ ඔ නයෝමි මට තත්ත්ව ටික කියන්න. මොකද වැඩේ වලද තව වැඩේ මම ඕනෙද තව කාලයක් ඔයාලට දෙන්න මේකට. නෑ හරි, වැඩි වරයි කියලා කියනවා. හරි, ඊට පස්සේ දැන් අපි නිර්මාණ අපි කතා කළා පුතේ. තුනක් ඉවරයිනේ, නිර්මාණ තුනක් ඉවරයි. හතරවෙනි නිර්මාණය. හරි, හතරවෙනි නිර්මාණයට පුතේ අපි එනවා සාකච්ඡා කරන්න. ලියන්න අංක හතර නිර්මාණය කියලා. හතරවෙනියට අපි පුතේ සාකච්ඡා කරන්න යනවා ඕන සමච්ඡේදනය කිරීම පිළිබඳව. දැන් ඔයාලා දරුවනේ ඕ ලෙවල් ක්ලාස් වලදී මේ මේ නිර්මාණ නම් සාකච්ඡා කරලා තියෙනවා. මේවා ලොකුම සිද්ධි නෙමෙයි මම හිතන්නේ. හරිද? මේ ඔයාලා දන්න සිද්ධි. හරි, ඒ නිසා අපි එමු කතා කරන්න හතරවෙනි නිර්මාණය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. හතරවෙනි නිර්මාණයේදී අපි සාකච්ඡා කරන්න පුතේ කෝණයක් සමච්ඡේදනය කිරීම කියලා. ලියන්න අංක හතර නිර්මාණය කියලා දාලා ලියන්න. කෝණයක් සමච්ඡේදනය කිරීම. කෝණයක් සමච්ඡේදනය කිරීම. ග්‍රෝයින් වඩනේ නේ. කෝණයක් සමච්ඡේදනය කිරීම. හරිනේ. කෝණයක් සමච්ඡේදනය කිරීම කියලා දාලා හොඳට අහගෙන ඉන්න පුතේ. දැන් ඔයාලා ඔලවල් කාලේ මේ නිර්මාණය කරලා තියෙනවා. අපි සාධාරණව ගනිමුකෝ මේ කෝණය. හරිද? සාධාරණව ගනිමුක මේ කෝණය. දැන් මේ කෝණය සමච්ඡේදනය කරන්න අපිට ඕන. එතකොට අපි මොකද කරන්නේ? ඔයාලා දන්නවා කවකට අරගෙන තුකුදේ කවකටතර මෙතනින් තියලා අපි අදිනවා චාපයක් මෙහෙම. කවකට අරගෙන තුකුදේ චාපයක් ඇදලා මෙතනින් තුර කියලා උදේ අපි මෙතනින් චාපයක් අදිනවා. මෙතනින් තුර කියලා ඒ දුර වෙනස් නොකර මෙතනින් චාපයක් අදිනවා. මතකයි නේ ඔලුවල් කාලේ මේ වගේ සාධාරණ කෝණයක් අරගෙන ශීර්ෂයේ කවකට තුර තියලා අපි චාපයක් ඇඳලා ඊට පස්සේ මෙතන තුල තියලා මෙතනින් ඡාපයක් අදිනවා. දුර වෙනස් නොකර මෙතනින් තුල තියලා මෙතනින් ඡාපයක් ඇඳලා මේ දෙන්නයි මේ ලක්ෂය අපි මොකද කරන්නේ? යා කරනවා. ඒ කියන්නේ මේ ශීර්ෂයයි මේ ඡාප දෙක ඡේදන වෙච්ච ස්ථානය යා කරනවා. එතකොට මේ කෝණයේ මම මේ ඇඳ කඩලේ කාව කියන්නේ මොකද්ද? කෝණ සමච්ඡේදකය. පැහැදිලිනේ? හරි. ටග්ගල මේ නිර්මාණයක් කරන්න. ටග්ගල නිර්මාණයක් කරන්න පුතේ.
හරි ඉක්මන් කරන්න. කාගේරි දරුවෙකුගේ මයික් එකක් ඔන් වෙලා තියෙනවා, චුට්ටක් බලන්න ඒක ඕෆ් කරගන්න. කාගේරි මයික් එකක් ඔන් වෙලා තියෙන්නේ. හරි. හතරවෙනි නිර්මාණ ඉක්මනින් ඉවර කරගන්න. මේක ඉවරද තව කරනවද? මට චුට්ටක් ඒ බවත් කියන්න. වැඩි ඉවර ඉවර කරලා වැඩි ඉවරුනහම මට කියන්න වැඩි. තව මොකද කරනවද? ඉවරද? ඔය යනාදී දේවල් ටික මට කියන්න. එතකොට අපිට කාලය බැලන්ස් කරගන්න පුළුවන් ඉතිරි වැඩ ටිකට. හරි දවල් දින සටහන් කරන ගමන් අහගන්න පොද 25 ඔයාලට එක්සෑම් එකට තියෙන තව මාස 14ක් විතර කාලයක් නේ. ලබන අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් වගේ වෙද්දී ඔයාලට පොතේ එක්සෑම් එක තියෙනවා. හරි එතකොට මාස 14කට වගේ ආසන්න කාලයක් නේ ඔයාලට එක්සෑම් එක විතරලා තියෙන්නේ. ඉතින් මේ කාලය හරියට මැනේජ් කරගන්න ඔයාගේ පොතේ ජීවිතයේ වටිනාම තීරණාත්මක මාස ටික මේ ගෙවෙන්නේ. ඒ කියන්නේ මේ වගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් තමයි ඒරල් එක්සෑම් එක කියලා කියන්නේ. ඒ හින්දා මේක හරියට පොතේ ගොඩ දාගන්න හැමෝම ට්‍රයි එකක් දෙන්න. ඒ නිසා මේ වැඩේ ගොඩ දාන්න කන්සෙප්ට් එක මම ළඟ තියෙනවා. මේක වැඩපිළිවෙල මම ළඟ තියෙනවා. ඔයාලා මාත් එක්ක හරියට එකතු වෙලා වැඩ ටික කරගත්තොත් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. හරි මොකද මම හිතනවා ඔයාලා මේ වටපිටත් දන්නවා. පොතේ දැන් 2015 ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ පළවෙනියා අපේ පන්තියේ අපිට ඉඳලා අපේ පන්තියේ හිටපු දරුවෙක් විතර අපිට නිර්මාණය කරන්න හැකියාවක් සායදරුවට ශක්තියක් වෙන්න අපිට පුළුවන් වුණා. වගේම 2023 අවසාන විභාගයේ ප්‍රතිඵල අවුරුද්දෙත් ලංකාවේ පළවෙනියා නිර්මාණය වෙන්නේ අපේ පන්තිය හරහා. ඒ නිසා දරුවනේ සහ මේ වෙනකොට දිස්ත්‍රික්කවල ඒක ලංකාවේ දෙවෙනියා පස්වෙනියා දිවතාවක් නිර්මාණය වීම, ඒ ඉතරින් එහාට ගියාට පස්සේ දිස්ත්‍රික්ක පළවෙනියෝ 16ක් වාර්තා වීම, මේවා දරුවනේ නිකම්ම වෙන දේවල් නෙමෙයි. පන්තියේ වැඩ පිළිවෙලක් එක නිර්මාණය වෙන දේවල්. ඒ නිසා පොතේ අපිට හැකියාව තියෙනවා. මට ඒක කරන්න පුළුවන්. ඔයාලා මමත් එක්ක හරියට වැඩ ටිකට සෙට් වෙන්න. හරි ඒ වගේම ඔයාලගේ පිටිපස්සේ මම ඉන්නවා. හරි ඒ නිසා ලස්සනට මේ වැඩේ බැලන්ස් කරගන්න හැමෝම ට්‍රයි එකක් දෙන්න. තමන්ගේ ටාගට්ස් ටික කවර් කරගන්න. දවසක තමන්ට ලංකාවේ පළවෙනි පෙළේ ප්‍රතිඵල, දිස්ත්‍රික්කයේ මුල් පෙළ ප්‍රතිඵල ලබා ගන්න ඔයාලා හැමෝටම පුළුවන් වෙයි හරියට වැඩ ටික කරගත්තොත්. හරි ඒ නිසා අප කැපකිරීමෙන් කැපවීමෙන් උනන්දුවෙන් මේ වැඩ ටික කරගෙන යන්න. හරි දැන් මොකද අපි ෆිසිකල් පන්ති වලට අමතරව තමයි මේ ඔන්ලයින් ක්ලාස් එකෙන් අපි මේ විදියට දරුවන් වලට සම්බන්ධ කරගෙන මේ වැඩ ටික කරලා දෙන්න හදන්නේ. දැන් මෙතනදී ලංකාවේ විවිධ පළාත්වල දරුවෝ මෙතන ඇති. හරි ඒ නිසා ඉන්න දරුවෝ ටික දැන් ඒ වගේම රෙකෝඩින්ග්ස් බලන සෙට් එක මේක ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ ලයිව් වෙන්න බැරි දරුවෝ ඉන්නවා විවිධ ප්‍රශ්න නිසා. ඒ නිසා ඒ රෙකෝඩින්ග්ස් බලන දරුවෝ හරි ලයිව් වෙන දරුවෝ හරි සියලුම දෙනා මතක තියාගන්න මේක ගේම් එකක්. හරි මේක හරියට ප්‍රැක්ටිස් කරලා වැඩේ කරගත්තොත් ලස්සනට අපිට දරුවනේ වැඩේ කොට දා ගන්න පුළුවන්. ඒ නිසා වල අපේ ෆිසිකල් පන්ති වලට දෙන්නේ ඔන්ලයින් පන්ති වලට දෙන්නේ කියන එක අදාළ නැහැ. කියලා දෙන වැඩ ටික හරියට කරනවා නම් එච්චරයි පුතේ. හරි මං හිතන මේ නිර්මාණ ඉවරයි. වැඩ ඉවරයි, කාලය ගැටලුවක් නැහැ. හරි ඊට පස්සේ පුතේ හතරක් අපි නිර්මාණ කරලා ඉවරයි. ඊට පස්සේ පුතේ නම් පස්වෙනි නිර්මාණයට. පස්වෙනි නිර්මාණය ලියන්න පොතේ පස්තර නිර්මාණය ලියන්න. ඡාපයක කේන්ද්‍රය සෙවීම පස්වෙනි නිර්මාණය ලියන්න පොතේ. ඡාපයක කේන්ද්‍රය සෙවීම. ඡාපයක කේන්ද්‍රය සෙවීම. ඡාපයක කේන්ද්‍රය සෙවීම පස්වෙනි නිර්මාණය. පොතා දැන් පස්වෙනි නිර්මාණයේ විදිහට ඡාපයක කේන්ද්‍රය සෙවීම ගැන කතා කරනකොට අපිට දෙනව පොතේ සාධාරණ ඡාපයක්. මම ගන්නවා මෙන්න මේ ඡාපයක්. මේ තියෙන ඡාපයක් අපි මේක ඇඳ ගන්න පොතේ කවකටුව භාවිතා කරලා අපි හිතමුක කවකටුව භාවිතා කරලා අදිටි කවකටුව දෙන මම මෙතන තියලා මේ වැඩේ කළා කියලා. ආ ගැටලුවක් නෑ. හරි ඒක කොහේ හරි කියලා ඇඳ කියමුකෝ. ඒකත් අදාළ නෑ කියමුකෝ. හරි ඡාපයක් ඇඳා. මේක කවකටෙන් ඇඳ ගන්න. ඊට පස්සේ උදේ මෙයාගේ කේන්ද්‍රයෙන් අපිට හොයන්නට ඕන. මේ ඡාපයේ කේන්ද්‍රය හොයන්න පොතේ මෙහෙමයි. මේ වෘත්ත ඡාපයේ අපි දරුවනේ කැමති තැන් දෙකක ජායවල් දෙකක් ලකුණු කරගනිමු. මම මේ වෘත්ත ඡාපයේ මම මෙතන ගන්නවා එක ජායක්. මම මෙයාගේ මෙන්න මේ පරිධියේ එක තැනක මම තෝරා ගන්නවා ජායක්. ඔන්න එක ජායක්. හරි මේ ජාය අරගෙන තෝරාගත්ත මේ ජාය බලලා මම මේ ජාය පරිධිය ඡේදනය කරන ස්ථාන දෙකක් තියෙනවානේ. මේ ජායෙන් පරිධිය ඡේදනය වෙන ස්ථාන දෙකක් තියෙනවානේ. අන්න ඒ ස්ථාන දෙකේ ඉඳලා මම මේ ජායට ලම්බ සමච්ඡේදකයක් අඳිනවා. තව කට්ට අරගෙන තුන මෙතනින් තියලා පුතේ උරින් ඡාපයක් අඳිනවා. යටින් ඡාපයයි.
මෙතනින් තුල තියලා දරුවනේ උඩින් චාපයයි යටින් චාපයයි කියලා චාප දෙකක් අදිනවා. ඒ චාප දෙකම යා කරනවා මේ රේඛාවට ලම්බ සමච්ඡේදකයක්ව ලැබෙන විදිහට. ඔන්න ඔහම අපිට ලැබෙනවා ලම්බ සමච්ඡේදකයක්. ඊට පස්සේ මේ වෘත්ත චාපේම තවත් කැමති ජායක් මම ගන්නවා. අරගෙන ඒ ජායක් මේ පරිධිය මත වදින ස්ථාන දෙකේ ඉඳලා මම මේ ජායට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරනවා. තව කටතරේ මෙතනින් තියලා පොඩි උඩින් චාපයයි යටින් චාපයයි. තුඩ මෙතනින් තියලා උඩින් එකයි යටින් එකයි කියලා චාප දෙකක් අඳිනවා. මම මේ දෙන්න තුතේ යා කරනවා. දැන් ඔයාලට මේ ලැබෙන ලම්බ සමච්ඡේදකයයි මේ ලැබෙන ලම්බ සමච්ඡේදකයයි කියලා දෙන්න මෙන්න මෙතනින් ඡේදනය වෙනවා කියලා ඔයාලට පේනවා. ඡේදනය වෙන තැන තමයි පුතා ඔය කියන වෘත චාපයේ කේන්ද්‍රය කියන O පිහිටන්නේ. පැහැදිලිද? හරි සරල නිර්මාණයක්. හරි ඉක්මනින් මේ නිර්මාණය කරන්න. ඔයා කවකට පාවිච්චි කරලා අඳින්න වෘත්ත චාපයක් කැමති ජායවල් දෙකක් ඇදගෙන ජායවල් දෙකට ලම්බ සමච්ඡේදක දෙකක් අඳින්න. ඔය ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැන කේන්ද්‍රය පිහිටනවා O කියලා. ගන්න බලන්න ඉක්මනින්ම. හරි ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කරලා ගමු අපි. ඉක්මන් කරලා ගන්න. හැමදරුවෙක්ම හරියට නිර්මාණ ටික කරන්න. දවාගේ ඉස්සරහා ලැප් එක හරි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හරි ඔයාලා තියෙනවනේ. දැන් ඔයාලගේ ෆෝන් එකක් හරි ඇදෙන්නේ. ඒක දිහා බලාගෙන හරියට මේ වැඩේ කරගන්න. මමත් එක්කම මේ නිර්මාණ ටික කරන්න. අයි ගෙදර ගිහිල්ලා පස්සේ මේක කරනවා කියලා කිව්වට වෙන්නේ නැහැ. හරි ඉක්මන් කරලා ගන්න බලන්න. හරි ඉක්මන් කරලා ගන්න පුතේ. හරි දැන් මේ වැඩේ ඉවරද? තව කරනවද? මට ෂොට්ටක් කියන්නකොට බලන්න. තව කරනවද මේක නැද්ද? මට පොඩ්ඩක් කියන්න. හරි ක්ලාස් එකේ ඉන්නවද? තිසර දිල්ෂාන් ඉන්නවද? ජොයින් වෙලා ඉන්නවද? පොඩ්ඩක් මට කියන්න. තිසර දිල්ෂාන් ඉන්නවද? චුට්ට මට කියන්න. නැද්ද ඇවිල්ලා ක්ලාස් එකට? ඉක්මන් කරන්න පුතේ. හරි ආර තිසර දිශන ඉන්නවනේ. රයිට් රයිට්. හරි 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 හරි. වැඩ ඉවරද මේකේ? තව මේ වැඩ තව කල් ඕනද? මට චුට්ටක් බලන්න කියන්න. හරි දැන් ඉවරද? මම ඊළඟ නිර්මාණයට යන්නද? අපි ඊළඟ නිර්මාණයට යමුනේ. දැන් ඔයාලා මේ ක්ලාස් එකේ ඉඳි මේ මමත් එක ජොයින් වෙන්නට ඕනා. දැන් මම අහන ප්‍රශ්න මම දන්නේ නැහැ. ඔයාලා මට විසිබල් නැහැනේ. මට ඔයාලා ඉන්විසිබල් නේ. මට පේන්නේ නැහැනේ. ඒ නිසා ඔයාලා වැඩ කරලා තියෙනවද නැද්ද මම දන්නේ නැහැ. ඒ නිසා මාත් එක්ක කම්බිනේෂන් එක තියෙන්නට ඕන පොතේ.
එහෙම නැත්නම් ඔයාලා වෙනම තැනක මම වෙනම තැනක මට මේක ඔයාලා පේන්නේ නැහැ වැඩ කරලා ඉවරද කියලා මම මගේ වේගෙන් කරගෙන ගියොත් සමහරවල් වල තේරෙන්නේ නැතු යන පුළුවන්. ඒ නිසා ඔයාලා මාත් එක්ක කම්බිනේෂන් එක දියා ගන්නට ඕන. හරි ඒ නිසා මට තව මේකේ වැඩ කරන දරුවෝ ඉන්නවනේ මට පොඩ්ඩක් කියන්න රට්ටක් ගාලා වැඩ කරනවාද ඉවරද මොකටද මට කියන්න ඔය ගල්ගිල්ල වගේ ඉන්නේ නැතුව කට්ටිය. හරි ගල්ගිල්ල වගේ ඉන්නද මට රට්ටක් ගාලා කියන්න බට බලන්න. ඉක්මන් කරන්න පුතේ. නැත්තම් මම කරගෙන කරගෙන ගියොත් එහෙම ඔයාලට තේරෙන්නේ නැති වුණත් මම දන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. හරි. රයිට්. හරි මම නම් විදියටම කියන්නම්. හරි. අචිරා අචිර නිමාලි හරි චංචලා ටට්ටකලවට දාන්න මේ වලක වැඩි ඉවරද නැද්ද කියලා ධනුෂ්ක ඒ වගේ දිසානායක ඉෂාන් ජනිත් සසිත් ෂෙහාන් පෙරේරා හරි ඊට පස්සේ සේනාලි ටට්ටකලවට දාන්න වැඩි ඉවරද නැද්ද කියලා සිතුවිනේ නමට කලින්ම මැසේජ් එකක් දාලා දෙනවා වැඩි ඉවරයි කියලා ඊට පස්සේ රයිට් සහ අනිත් දරුවෝ ටික අතිසර හරි මට කට්ටක් ගාලා ඔයාලා මැසේජ් දාන්න වැඩි වරද නැද්ද කියලා නැත්තම් මම දන්නේ නැහැ ඔයාලා මොන ලෝකෙ ඉන්නවද කියලාවත් හරි ආ ඔන්න දැන් වැඩන කට්ටක් ගාලා වැඩි වරයි වරයි කියලා ආන් මේ විදිහට මමත් එක්ක ජොයින් වෙලා ඉන්න මොකද මේ නැත්තම් මට ඔයාලා පේන්නේ නැති නිසා ඔයාලා මගේ මම ඔයාලා වැඩි වරයි කියලා ඉතාලන ගියොත් එහෙම වැඩි සේරම ඕල් යන්න පුළුවන් හරි රයිට් හරි ඔන්න දැන් අපි නිර්මාණ පහක් ඉවරයි ඔන්න දැන් මේ ටික නම් ඔයාලා ඔලවල් කාලේ යම් යම් තැන්වල අහලා තිබ්බ නිර්මාණනේ මේක ලොකුම සීන් එකක් නැහැ දැන් අපි එන උපදේ සාකච්ඡා කරන්න බහුවස්ත්‍ර නිර්මාණය කිරීම පිළිබඳව දැන් මේ බහුවස්ත්‍ර නිර්මාණය කරනවා කියලා කියනකොට එතනදී අපි කතා කරන්නේ පොදේ පාද ඒ කියන්නේ සවිධ බහුවස්ත්‍ර පාදවල දිගවල සමාන වෙලා තියෙන බහුවස්ත්‍ර කොහොමද ජ්‍යාමිතික ආකාරයෙන් නිර්මාණය කරන්න කියලා තමයි අපි පොතේ මෙතනදී සාකච්ඡා කරන්නේ හරි ඒ සාකච්ඡාවල තමයි දැන් අපි කරුණුගෙන එන්නට යන්නේ දැන් අපි ලියුවේ නිර්මාණ පහයිනේ හරි 6 වෙනි නිර්මාණය අංක 6 6 වෙනි නිර්මාණය හරි 6 වෙනි නිර්මාණය ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන නිර්මාණය පුතේ පාදයක දුර දී ඇති විට පාදයක දුර දී ඇති විට පාදයක දුර දී ඇති විට ඕනෑම සවිධි බහුවස්ත්‍රයක් ඇඳීම පාදයක දුර දී ඇති විට ඕනෑම සවිධි බහුවස්ත්‍රයක් ඇඳීම ඕනෑම සවිධි බහුවස්ත්‍රයක් ඇඳීම හරි ඒ අරදේ මම නිර්මාණ කීපයක් කරනවා පුතේ ඔයා A B C D E කියලා දාගෙන නිර්මාණ ටික යම් කරගෙන දැන් සිම්පල් ඒ නිර්මාණය ලියන්න සිම්පල් ඒ නිර්මාණය ලියන්න මෙන්න මෙහෙම يعني මෙහෙම පාදයක දිග 6 සෙන්ටිමීටර් වූ පාදයක දිග 6 සෙන්ටිමීටර් වූ 6 සෙන්ටිමීටර් වූ සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න හරි දැන් කොහොමද සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න කියලා අපි බලමු දැන් හැමෝම හොඳට සම්බන්ධ වෙන්න මම පැහැදිලි කරන තේ හොඳට බලාගෙන ඉන්න අනතුරුව වැඩ ටික කරගෙන යන්න පැහැදිලිනේ හරි පුතා මෙතනදී කරන්න මෙන්න මෙහෙම දෙයක් ඔයා කරනවා මුලින්ම රේඛාවක් අඳිනවා හරිද මුලින්ම රේඛාවක් ඇඳලා ඉස්සර මම පැහැදිලි කරන මොකද අදහස ගන්න රේඛාවක් අඳිනවා ඔය රේඛාවේ හරි හොඳට අහගන්න රේඛාවේ දෙකලවරමම රේඛාව අරගෙන එක තැනක් මාක් කරනවා ඒ කියලා කව කට්ටට පුතේ 6 සෙන්ටිමීටර දුරක් අරගෙනම මේ පැත්තේ ලකුණු කරනවා මෙයාමම B කියලා ගන්නවා හරිද ඒ දුර 6 සෙන්ටිමීටර මං ඉතල දල වශයෙන් මම මේ පැහැදිලි කරන්නේ නිර්මාණය කියලාදී මං ආයෙ නැවත පැහැදිලි කිරීම කරනවා ඊට පස්සේ මම කරනවා මේ AB රේඛාවට පොදේ ලම්බ සමච්ඡේදයකට අඳිනවා
කව කට්ට තුර මෙතනින් තියලා උඩින් ඡාප යටින් ඡාප ගහලා මෙතනින් උඩින් යටින් ඡාප ගහලා මෙයාට ලම්බ සමච්ඡේදකයක් අඳිනවා. ඔන්න ඔය AB රේඛාවට ඇඳ ලම්බ සමච්ඡේදකයේ තියෙනවනේ පුතේ. ඔන්න ඔය ලම්බ සමච්ඡේදකයේ ඇඳලා ඊට පස්සේ මම කරනවා කැපිටල් A කියන පොයින්ට් එකේ ඉඳලා මම කරනවා මෙන්න මේ රේඛාවට රේඛාවක් අඳිනවා අංශක 60ක ආනතියක් පවතින ලෙස. අංශක 60ක කෝණයක් තියෙන විදිහට මම රේඛාවක් අඳිනවා. ඇඳලා ඒ රේඛාව මේ ලම්බ සමච්ඡේදයේ වදින තැනම අංක 6 කියලා ගන්නවා. අරගෙන අරගෙන මම කවකටතුළු මෙතනින් තියලා A දක්වා හෝ B දක්වා තියෙන දුර අරය කියලා අරගෙන අඳුනාපු තමම සර්කල් එකක්. පැහැදිලිද? කවකටතුළු A වල තියලා A ඉඳලා සෝරි කවකටතුළු අංක 6 තියලා මම කැපිටල් A දක්වා දුර අරය කියලා අරගෙන අඳිනවා සර්කල් එකක්. සර්කල් එකක් ඇඳලා මම කරනවා AB දුර කවකටට මැනගෙන මේ සර්කල් එකේ කවකටතුළු මෙතනින් තියලා මම ඡාප ටිකක් ගන්නවා. මෙතනින් තුන තියලා මම මෙතනින් ඡාපයක් ගන්නවා. මෙතනින් තුන තියලා මම මෙතනින් ඡාපයක් ගන්නවා. මෙතනින් තුන තියලා මෙතනින් ඡාපයක්. මෙතනින් තුන තියලා මෙතනින් ඡාපයක් ගන්නවා. ඡාප ටික ඉවරයි. මම ওই ටික යා කරනවා. මෙයා මෙයක් එක්ක යා වෙනවා. මෙයා මෙයක් එක්ක. මෙයා මෙයක් එක්ක. මෙයා මෙයක් එක්ක. මෙයා මෙයක් එක්ක. අපට ලැබෙන අපදේ ෂඩාශ්‍රයක්. පැහැදිලිද? ඔන්න ෂඩාශ්‍රය ලැබෙනවා. හරි. දැන් ඔබ මෙලෝදයක් තේරුන්නේ නැහැ තමයි. මම ওই කන්සෙප්ට් එක ඔයාලට කියලා දුන්නේ. දැන් ඔන්න ඔය නිර්මාණය තමයි අපි දැන් කරන්නට යන්නේ. හරිද? හොඳයි. දැන් අපි නිර්මාණي පටන් ගනිමු. දැන් මමත් එක්ක මෙයක්. ඔයාලා පුතේ මුලින්ම කරන්න හයක් දිග. ඒ කියන්නේ මුලින්ම ඉස්සර රේඛාවක් අඳ ගනිමු. මුලින්ම රේඛාවක් අඳින්න. ඇඳලා පුතේ මෙතන කැපිටල් A කියලා අරගෙන කව කට්ට අරගෙන කව කට්ටට සෙන්ටිමීටර් 6ක් මනගෙන පුඩ මෙතනින් තියලා අඳින්න ඡාපයක් මෙතනින්. මෙයා B කියලා ගනිමු. මේ රේඛාව දිග 6ක් සෙන්ටිමීටර්. අඳින්න හැමෝම 6ක් සෙන්ටිමීටර් වෙන්න දරුවනේ AB රේඛාව ගන්න. 6ක් සෙන්ටිමීටර වෙන්න AB රේඛාව ගන්න. 6ක් සෙන්ටිමීටර වෙන්න AB රේඛාව ගන්න. හරිනේ. 6ක් සෙන්ටිමීටර වෙන්න AB රේඛාව ගත්තා. හරි. දැන් පුතා AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳින්න ඔයා. තව කට්ටේ තුළ මෙතනින් තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි යන්දා. මෙතනින් තුල තියලා උඩින් එකයි යටින් එකයි යඳලා මේ ටික පුතා යා කරන්න. මෙයාට මෙයා ලම්බකයි. AB රේඛාවට මේ රේඛාව ලම්බකයි. අඳින්න ලම්බ සමච්ඡේදකය. මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න බලන්න. ලම්බ සමච්ඡේදකය අඳින්න. හරි. ඊට පස්සේ ඔයා කරනවා පුතා. කවකට තුල මේ A වල තියලා අඳින්න මෙන්න මේ ඡාපයක්. තියලා තව කටුතර ඒ වල තියෙන මේ ඡාපය ඇඳලා තුඩෙ මෙතනින් තියලා මෙහෙම ඡාපයක් අඳින්න. එතකොට පුතා මේ අංශක 60යිනේ. තව කටුතර මෙතනින් තියලා මෙහෙම ඡාපයක් අඳලා ඔයාලා කලින් නිර්මාණය කරලා දිනවා. ඊට පස්සේ තුඩෙ මෙතනින් තියලා මේ පැත්තට ඡාපයක් අඳිනවා. ඒ ඡාප දෙක ඡේදන වෙච්ච ස්ථානයයි කැපිටල් A කියලා ලක්ෂ්‍යයයි එකතු කරලා අඳිනවා රේඛාවක්. ඒ රේඛාව මෙන්න මෙහෙම එනවා. මේ කෝණය අංශක 60යි. ඕකත් අඳින්න. ඒ ලක්ෂ්‍යමත අංශකට කෝණයක් ඇඳලා එච්චරයි කරේ. හරි. ඉවරද? හරි. ඉක්මනින් ගන්න. ඉවරයි. ඊට පස්සේ පොතේ ඔයා කරනවා මෙන්න මේ ලම්බ සමච්ඡේදකයි අංශක 60ක කෝණයයි එකතු වෙච්ච තැන නැත්තම් ඡේදන වෙච්ච තැන තියෙන්නේ මේ අංක 6 කියලා ලකුණු කරගන්න. ඒ අංක 6 කියලා ලකුණු කරගෙන පොතේ තව කට්ටි තුර අංක 6 තියලා A ට හෝ B ට දුර අරය කියලා අරගෙන පුතා අඳින්නවා ලස්සන සර්කල් එකක්. මේ මං ඇඳලා තියනකොට ලස්සන ගහලට සර්කල් එක ගෙයියා. හරි. මම ලස්සනට සර්කල් එකක් ගෙයි. හරි. එයක් ඇද වෙන්නේ නැතුව ලස්සනට සර්කල් එකේ ඇද ගන්නකො. දැන් අංක 6 කවකට තුල තියලා A ට හෝ B ට තියෙන දුර අරය කියලා අරගෙන අඳින්නකො ලස්සන සර්කල් එකක්. ඒකත් ඉවර කර ගන්නකො. ඒකත් ඉවර කර ගන්නකො. අංක 6 කවකට තුල තිබ්බා A ට හෝ B ට දුර අරය කියලා ගත්තා ඇඳ සර්කල් එක.
හරි ඉවරනේ. ඊට පස්සේ ඔයා කරන්න A සහ B අතර දුර ගන්න කවකට්ටට. A සහ B අතර දුර කවකට්ටට ගන්න. කවකට්ටට අරගෙන ඔයා කරන්න කවකට තුන B වල තියලා, කවකට තුන පුතේ B වල තියලා ඔයා අඳින්න මේ වෘත්තයේ පරිධි මත ඡාප කීපයක්. AB දුර කවකටට මැනගෙන කවකට තුන B වල තියලා අඳින ඡාපයක් මෙතනින්. මේ හරියෙන් ගන්නවා 1යි. මේ හරියෙන් ගන්නවා 2යි. මේ හරියෙන් ගන්නවා 3යි. මේ හරියෙන් ගන්නවා 4යි කියලා ඡාප ටිකක් වට සෙට් වෙනවා. ඔය ඡාප ටික යා කරන්න. මෙයා මෙහෙම. මෙයා මෙහෙම. මෙයා මෙහෙම. මෙයා මෙහෙම. මෙයා මෙහෙම වට යාවේයි. හැදුනහම පුතේ ලස්සන ෂඩාශ්‍රයක් වඩ ලැබෙනවා ඔය වෘත්තයේ පරිධිය කේන්ද්‍ර කරගෙන. ටක් දාලා ඉවර කරගන්න. හරි ඉක්මනින් ඉවර කරගන්න. ඉක්මනින් ඉවර කරගන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. හරි දරුවෙක් කියන සර් තව එකපාරක් කියලා දෙන්න කියලා මම කියලා දෙන්න චුට්ට බලන්න. හරි නොතේරෙච්ච තේරුණා නම් අහගන්න. මෙහෙමයි කරේ අපි මුලින්ම AB රේඛාව ඇඳලා ඇඳලා ඒ කියන්නේ AB කියන්නේ රේඛාවක් ඇඳලා ඒක හයක් දුරට මාක් කරගත්තන AB කියලා ලක්ෂ දෙකක් විදියට ඒක හරි. ඒ රේඛාවට ලම්බ සමච්චිය දෙකක් ඇඳලානේ. ඒකත් මං හිතනකොට තේරෙනවා. ඊට පස්සේ මම කරේ කැපිටල් A ලක්ෂ මත අංශක 60ක කෝණයක් නිර්මාණය කළා. දැන් අපි ඕලවල් කාලේ දන්න අංශක 60ක් නිර්මාණය කරන විදිය. දැන් මෙහෙම තියෙන රේඛාවකට අංශ 60ක් නිර්මාණය කරද්දී කවකටතර මෙතනින් තියලා අපි මෙහෙම ඡාපයක් අඳිනවානේ. ඒ දුර වෙනස් නොකර තුර මෙතනින් තියලා මෙහෙම ඡාපයක් අඳිලා මෙයයි මෙයයි යා කරගත්තාම මේ කෝණ අංශක 60ක් කියලා දෙනවානේ. ඕලෙවල් කාලේ අපි එහෙම එකක් කරනවානේ. හරි. ඒ නිර්මාණය තමයි දැන් මම මෙතන මේ කරේ. කරලා මම කැපිටල් A පොයින්ට් එක ළඟ අංශ 60ක කෝණයක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කරපු කෝණය මම කෙලින්ම මෙතන ඉඳලා මම මේ අංක ඒ කියන්නේ මම මෙයයි මෙයයි අතර යා කළා. මෙයයි මෙයයි අතර මම යා කළා. යා කරාට පස්සේ මතර බලන්න මේ දෙන්න අතර යා කළා. යා කරාට පස්සේ අංක 6 කියලා පොයින්ට් එකක් මට ආවා. හරිද? අංක 6 කියලා පොයින්ට් එකක් ආවා. ඊට පස්සේ මම කළේ අංක 6 කියන පොයින්ට් එකේ කවකට තුල තියලා A ට හෝ B ට තියෙන දුර අරය විදිහට ගත්තා. A ට හෝ B ට තියෙන දුර අරය විදිහට අරගෙන තමයි මම මේ සර්කල් එක ඇඳෙන්නේ. හරිද? හරි. A ට ඒ කියන්නේ අංක 6 දැන් මම පැහැදිලි කරමින් ඉන්නුනේ. දැන් ආය බලන්න මම දැන් කරේ අංක 6 කවකට තුල තියලා A ට සහ B ට තියෙන A ට හෝ B ට තියෙන දොර අරය විදිහට ගත්තා. මෙතන ඉඳලා මෙතෙන්ට හෝ මෙතන ඉඳලා මෙතෙන් තියෙන දොර අරය විදිහට අරගෙන තමයි මම මේ සර්කල් එක ඇඳේ. හරිනේ? සර්කල් එක ඇඳලා ඊට පස්සේ මම කරලා තියෙන්නේ AB දුර කවකටට මැනගෙන A දුර වෙනස් නොකොට තුඩ මෙතනින් තියලා මේ පරිධිය දිගේ ඡාප ගහගෙන ගහගෙන ගියා. එච්චරයි කරේ. එහෙම නැත්නම් මේ පැත්තෙන් ඉඳලා පටන් ගන්න ඡාප ගහගෙන ගහගෙන යන්න. ගිහලා ඡාප ටික යා කරන පරිධියේ මත තියෙන. එච්චරයි. හරි. ඉක්මන් කරන්න බලන්න. හරි. ඇන්ද සටහන් තියෙනවා මට ටග් ගාලා බලන්න දාන්න. ස්ක්‍රීන්ෂොට් ගහලා. එතකොට දැන් කීප දෙනෙක් දරුවෝ මට දාලා ඉවරයි. ඔබම බලන්න ඇහින් එක. වැඩි ඔය කට්ටිය මට දාන්න බලන්න. ආයිට්. එලකෙනි. හොඳයි. ශිහාන් මට වෙලා තියෙනවා නිර්මාණය සුපිරියම කරලා තියෙනවා. හරි. ඔව් ලස්සන නිර්මාණය වෙලා තියෙනවා.
දනුෂ්කත් මට බලන්න ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා දාන්න අන්ද රූප සටහන ඒ කියන්නේ ෆොටෝ එකක් ගහලා ටක් දාලා මට දාන්න බලන්න සිතුමිණි පුතේ වාගේ වැඩි වරුණ මට ටක් දාලා දාන්න අසිත විතාව කරනවා කියලා තියෙනවා අනිත් පැයක වැඩි වෙන නම් මට ටක් ගාලා දාන්න. තියන් හොඳයි. අනිත් දරුවත් මට බලන්න වැඩි කරලා මට ස්ක්‍රීන් ෂොට් එකක් හරි ගාලා දාන්න. මතර මට ඩී එකක් ගත්තා හැකෝ වල වැඩි කරනවද නැද්ද? කොයි මට්ටමකද ඉන්නේ කියලා. හරි ඉක්මන් කරන්න බලන්න. හරි තිසර දේශාලුත් මට එවලා තියෙනවා. හරි මට WhatsApp හරි කමන්න කරන්න මට chat එක ගල බල හැකි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා පොර ෆොටෝස් ටිකක් දෙන්න දාන්න මට බල හැකි අඩුපාඩු තියෙනවද කියලා. හරි මං හිතන්නේ රයිට් හොඳයි. ආ මෙතන මේ තිසර චුට්ටි සිද්ධියක් වෙලා තියෙනවා. ඔයාට පුතේ අර මේ AB රේඛාව මතම සදාශ්‍රය පිහිටලා නැහැ චුට්ටක් නිකන් පල්ලෙහාට ගිහින් වගේ තියෙනවානේ. පටන් ගත්ත තැන A වලින් පටන් ගත්තට අර ඡාපටික ඡේදනය වෙනකොට කොහේ හරි තැනක මොකක් හරි තැනක පොඩි අවුලක් වෙලා වගේ පුතේ. තිසරගේ කියන්නේ මේ A වලින්ම AB මතනේ ওই ශලාශ්‍රය තියෙන්න ඕනේ. පුතා හිටියක් පැත්තක් පාච් වෙනවා. දුරු බහැර වගේ ඈ. චිත්තක් කෝණේ පොඩ්ඩක් කෝණ මානේ තියලා පොඩ්ඩක් බලන්න ඔය මේ කෝණ අංශික 60ට අනිවාර්යයෙන්ම තියෙනවද කියලා. හරි ඉක්මන් කරන්න. ආයෙත් ඔස පොඩ්ඩක් කවුල් වෙලා වගේ කියලා කියන එක නම් චුට්ටි පොන්චි සීන් එකක් කියලා දෙනවා වගේ තමයි. ආ කමන්නේ හරි ආපහු තව ඔය නිර්මාණය ගෙදරින් ට්‍රයි එකක් දෙන්නකෝ කරන්න. එතකොට අඩු පොඩි හැදේ. රයිට් හරි තව එවලා දෙනවා රයිට් හරි තව කිදරු කීප දෙනෙක් එවලා දෙනවා. හරි එවලා දෙන උත්තර ඒ කියන්නේ නිර්මාණ හරි පොදිය හරි ෂඩාස්ර නීමර එවලා දෙනවා රයිට් හරි එහම මට ඒ ෂඩාස්ර ඒවන්න එහම බර ඉවර නම් ඒවන්න එතකොට අපිට බලාගත හැකි. හරි හරි වල ලස්සන ටික කරගෙන යනවනේ කියන්නේ නේද? හොඳයි හොඳයි. අන්න එහෙම තමයි වෙන්නට ඕනේ. හරි දැන් මේ ඔන්ලයින් ක්ලාස් එක කියලා කියන්නේ දැන් අපි ෆිසිකල් එකක් වගේ ඔයාලා මට සජීවීව පේන පන්තියක් නෙමෙයිනේ. දැන් ෆිසිකල් ක්ලාස් එක කරන් මට ඔයාලා ළඟට ගිහිල්ලා අඩුපාඩු වෙනවද තියෙනවද කියලා බලලා ඒ දේවල් මට කරගන්න පුළුවන්. දැන් මෙතනදී එහෙම එකක් කරන්න බෑනේ මට. මොකද ඔයාලා පේන්නේ නැහැනේ මට. ඔයාලා මට ඉන්විසිබල් නේ. එතකොට ඉතින් ඔයාලා මමත් එක්ක මේ විදිහට තමයි කනෙක්ට් වෙන්නට ඕන. ඒ නිසා කරන වැඩ මම එහෙම කිව්වම පොඩක් ෆොටෝස් ටිකක් ගහගෙන දාන්න. එතකොට මට බලලා අඩුපාඩු තියෙනවා කියලා පුළුවන්. පැහැදිලිනේ? හරි. ඕකේ හරි එහෙනම් අපි ඉස්සරහට වැඩ ටික කරගෙන යමු. රයිට් තව බලන්න තව 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 හරි තව වැඩ ඉවරද පුතේ? තව කරනවද සිතුමිණි පුතේ වැඩ ඉවරද වාගේ? තව යනවද වැඩේ? ඉක්මන් කරන්න බලන්න. හරි මේක ඉවරද? ඉවරද නේද? මම ඒක ඉරේස් කරලා ගමන් නැහැ මකලා දාන්නන්නේ. හරි අපි තව නිර්මාණ කීපයකට යන් ඔය බහුවස්ත්‍ර නිර්මාණය කරන්න. දැන් අපි සදාශයක් නිර්මාණය කළේ. අපි දැන් සදාශයක් නොවන තවත් සවිධි බහුවස්ත්‍රයකට යමු. හරි නිර්මාණ විදි කීපයකට මට උතන තියෙනවා කතා කරන්න. අපි ඒ සියල්ලක්ම කතා කරමු. හරි ලියන්න පුතේ. ලියන්න පුතේ. සිම්පල් A හරි. දැන් සිම්පල් B ලියන්න. බලමු. ආරයි හරි. ඔව් සමහර දරුවෝ ලැප් එකෙන් එනකොට ගන්න අමාරු වෙනකොට එහෙම වුණොත් හරි. ක්ලාස් එක හරි කවන්න මට WhatsApp කරන්න. රයිට් හරි. එතකොට මම දැන් සිම්පල් A කියන නිර්මාණය නිකලේ. දැන් මම එනවා සිම්පල් B නිර්මාණයට. පුතේ සිම්පල් B නිර්මාණයට එනකොට මම මෙහෙම කියනවා. ලියන්නකො සිම්පල් B කියලා දාලා ලියන්න. අපි අර පාදයක දිග හයක් එහෙමම ගමු. හරි අපි ලියමුකෝ මෙහෙම ලියන්න. එහෙම ලියන්න.
පාදයක දිග සිම්පල් බී නිර්මාණය ගැන පාදයක දිග 6 සෙන්ටිමීටර වන පාදයක දිග 6 සෙන්ටිමීටර වන සවිධි පඤ්චාශ්‍රයක් නිර්මාණය කරන්න සවිධි පඤ්චාශ්‍රයක් නිර්මාණය කරන්න සවිධි පඤ්චාශ්‍රයක් නිර්මාණය කරන්න සවිධි පඤ්චාශ්‍රයක් නිර්මාණය කරන්න හරි සවිධි පඤ්චාශ්‍රයක් නිර්මාණය කරන්න දැන් පාදයක දිග සෙන්ටිමීටර 6ක් වෙනවා සවිධි පඤ්චාශ්‍රයක් සවිධි පඤ්චාශ්‍රයක් කියන්නේ පොදේ පාද කීයද තියන්නේ පාද තියන්නේ මෙයාගේ දැන් 5යිනි හරි ඔන්න දැන් පුංචි වෙනසක් වෙනවා නිර්මාණයට හොඳට අහගන්න මමත් එක්කම මේක කරගෙන යන්න හරිද රයිට් හැමෝම දැන් අඳින්න මමත් එක්කම රේඛාවක් අඳින්න මාක් එකක් දාලා ඒ කියලා ගන්න හයක් කව කට්ටට මැනගෙන ඒවල කව කට්ට තුඩ තියලා අඳින චාපයක් මෙතන මෙයා B AB රේඛාව 6 සෙන්ටිමීටර කියලා ගන්න AB 6ක් වෙන පරිදි රේඛාවක් අඳින්න ඇඳලා කලින් වගේම මේකට ලම්බ සමච්ඡේදයකට අඳින්න දැන් වලට පුළුවන් ඒක කව කට්ටතර මෙතනින් තියලා උඩින් චාපයයි යටින් චාපයයි යන්දා මෙතනින් තුඩ තිය උඩින් එකයි යටින් එකයි යන්දා මේ ටික යා කරනවා දැන් මේ ලම්බ සමච්ඡේදකයක් තියෙන්නේ ඕක කරන්න හැමෝටම පුළුවන් ඔය ටික ඉක්මනින් කරන්න AB රේඛාව ගත්ත 6 සෙන්ටිමීටර වෙන්න ලම්බ සමච්ඡේදකයක් යන්දා ඉක්මන් කරන්න හරි ඉක්මන් කරන්න හරි ඉවරද හරි දැන් ඔන්න AB රේඛාව මත ලම්බ සමච්ඡේදකයක් ඇඳලා තියෙනවා හරිනේ රයිට් ඉවරද හරි ඊට පස්සේ අපි දැන් කරනවට කලින් වගේම කැපිටල් A ලක්ෂ්‍යමද අංශක 60ක් සහ තවත් කෝණයක් 45ක කෝණයකුත් අපි නිර්මාණය කරනවා වැඩ චුට්ටක් වැඩ වැඩි කරනවා කවකට අරගෙන නම් පුංචි වැඩක් කරන මෙහෙම කවකට අරගෙන තුල මෙතනින් තියලා අඳින්න පුතා මෙන්න මේ චාපය හැමෝම මමත් එක්ක කවකට අරගෙන තුල මෙතනින් තියලා අඳින්න මේ චාපය ඒක නරද ගුරුපයක් අරගන්න ඉක්මන් කරන්න කවකට අරගෙන කවකට තුල ඒවල තියලා අඳින්න මේ අර්ධ වෘතය හරි අර්ධ වෘතය අඳින්න ටක් ගාලා අර්ධ වෘතය අඳින්න හැමෝම හැබැයි ඉවරයි ඊට පස්සේ දුර වෙනස් කරන්න එපා චාප දුර වෙනස් කරන්න එපා කවකට තුල ඒවල තියලා ඇඳා මේ අර්ධ වෘතය ඊට පස්සේ පුතා කරන කවකට තුල මෙදෙනින් තියලා අඳින්න මෙන්න මේ චාපයයි තුල මෙදෙනින් තියලා මේ චාපයයි අඳින්න අංශක 61 කැවි දෙකක් මම මේ ලකුණු කළේ එතන මෙයත් එක්ක 3යි සියලුම අංශක 180යි මොකද්ද මම කරේ කවකට තුල ඒවල තියලා මේ අර්ධ වෘතය ඇඳා ඊට පස්සේ දුර වෙනස්නකොට ඒවල තුල තියලා මේ චාපය ඇඳා මෙතන තුල තියලා ආයේ මේ චාපය ඇඳා හරිද හොඳයි ඉවරනේ හරි ඊට පස්සේ පොදේ මේ ලක්ෂයයි මේ මේ චාප ඡේදන වෙච්ච ස්ථානය යා කෙරුවොත් අංශක කීයද මට එන්නේ අංශක 60ක් මම මෙයයි මෙයයි යා කරනවා මේ කෝණේ අංශක කීයද දෙන්න දුන්න මට අංශක 60ක් එනවා මේ කෝණේ අංශක 60යි හරිද හරි 60 මේ ලම්බ සමච්ඡේදකයේ මත වදින යන අංග 6 කියලා ගන්නවා ඊට පස්සේ දරුවනේ දැන් මෙයා 60යි මේ කෝණය 60යිනේ මම මේ කෝණය දෙකට බෙදනවා කවකට තුන මෙතනින් තියලා මෙතනින් චාපයයි මෙතනින් තියලා මෙතනින් චාපයයි කරලා මම මෙයයි මෙයයි යා කරනවා යා කරනකොට මෙතන අංශක හරියටම 90ක් එනවා ඇයි මේ 60 දෙකට බෙදුවොත් අංශක 30යිනේ ඒ 30යි මේ 60යි එකතු වුණාම අංශක 90යි දැන් මේ මුළු කෝණය කීයද අංශක 90යි ඊට පස්සේ පොදේ මෙන්න මේ ඡාපය මත මෙන්න මෙතන තුඩයි මෙතනයි මෙතනයි කවකට තුල තියන්න. ඒ කියන්නේ මේ අංශක 90යිනේ මේ අංශක 90ම දෙකට බෙදා ගන්නවා. කවකට තුල මෙතනින් තියලා මෙතනින් ඡාපයයි මෙතනින් තුල තියලා මෙතනින් ඡාපයම යදිනවා මෙයත් එක්ක මේක කැපිල යන්න. මේක මෙන්න මෙයා අංශක 45යි මේ කෝණය මෙන්න මේ වදින තැන අන්ත 4 කියලා ගන්නවා. අංක 4 කියලා ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ හරි අංක 4 කියලා ගන්නවා. ඊට පස්සේ පොදේ මතර බලා ගන්න අංක 6යි අංක 6යි අංක 4යි කියන දෙන්න දෙනවනේ මෙතන ඉන්නේ අංක 4 කියන්නේ පාද 4යි අංක 6 කියන්නේ පාද 6යි අපිට ඕන පාද 5ක් එතකොට මම කරනවා
මෙන්න මේ 4 සහ 6 කියන ස්ථාන දෙක අතර මැදින් යන ස්ථානය තෝරගන්න වෙනවා මට. ඒ කියන්නේ මේ දෙන්නගේම මැදදී පහ තියෙන්නේ. එහෙනම් මම 4 සහ 6 කියන දෙන්න තෝරගෙන එයාගේ මම ලම්බ සමච්ඡේදකේ හොයාගන්නවා. කවකට්ටේ අරගෙන තුලේ මැදින් තියලා මම මේ පැත්තෙන් ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි අදිනවා. දුර වෙනස් නොකර මැදින් තියලා මැදින් ඡාපයයි අදලා මේ දෙන්න මම අදිනවා පුතා යා කරනවා මෙහෙම. පැහැදිලිද? යා කරලා හොඳට බලා ගන්න මම මෙහෙම යා කරනවා. එතකොට මෙයා 4යි මෙයා 6යි මේ මැදින කෙනා 5යි. එතකොට පුතේ ඔන්න පස්වෙනි පාදේ මම හොයාගත්ත විදිහ. මොකක්ද කරේ? මෙතන අංශක 45ක් යන්දා මෙතන අංශක 60ක් යන්දා. ඒ දෙන්න 45 කෝණයේ වදින තැන 4 60 කෝණයේ වදින තැන 6 කියලා ගත්තා. ඒ දෙන්න අතර තමයි 5 තියෙන්නේ. ඊට පස්සේ මම ඒ දෙන්න අතර තියෙන 5 තෝරගත්තා. ඊට පස්සේ මම කරනවා අංක පහේ කවකට දුර තියලා A හෝ B තියෙන දුර අරය කියලා අරගෙන අඳිනවා පුතේ මම මොකද්ද සර්කල් එකක්. ආන්නේ වෘතයේ AB දුර කවකට මැනගෙන B වල කවකට දුර තියලා ඡාප ඇඳගෙන ඇඳගෙන යනවා. ඡාප ඇඳගෙන ඇඳගෙන ගිහිල්ලා දරුවනේ ওই ටික යා කරනවා. යා කරපුව ගමන් මට ලස්සනට පංචාශ්‍රයක් ලැබෙනවා. පැහැදිලිද කියපොතේ? ඔන්න පංචාශ්‍ර ලැබෙන විදිය. හරි. දැන් ඔය කියපු ක්‍රමේ දැන් ලොකු ඩයිඩිය එකක් නැතිනම් මම ආයෙ පාරක් කියලා දෙන්නම්. මුලින් ඉඳලා හොඳට අහගෙන ඉන්න. මම මේක මකලා කියලා දෙනවා ආයෙ. ඔන්න බලන්න. දැන් ඔයාලට ලම්බ සමච්ඡේදකයේ අංශක 60 කෝණයේයි 45 කෝණයේ පුළුවන් කට්ටිය නිර්මාණය කරගෙන යන මම ආයෙ කියලා දෙන අතරතුර. හරි. රේඛාවන් ගත්තා. මෙයා A. මාක් කරගත්තේ මෙතන B. මෙයා 6යි. මෙයාගේ ලම්බ සමච්ඡේදක ඔය ඇඳගෙන තියෙනවා කියමුකෝ අපි. ඒක වාගේ ලොකු සීන් එකක් නෑ. ඒක දැන් පුළුවන් ඇඳ ගන්න ලම්බ සමච්ඡේදකේ. හරි. ඊට පස්සේ දැන් කරලා තියෙනවා කැපිටල් A මත අංශක 60ක් සහ අංශක 45ක කෝණයක් නිර්මාණය කරන්න යන්නේ. හරි. ඔයා කරනවා කවකටතර මෙතනින් තියලා. හරිද? තුර මෙතනින් තියලා මෙන්න මේ මරද වෘතයක් ඇඳ ගන්නවා. දුර වෙනස් නොකර මෙතනින් තුර තියලා මෙතනින් ඡාපයයි මෙතනින් තුර තියලා මෙතනින් ඡාපය ඇඳ ගන්නවා. මෙයයි මෙයයි යා කරනවා. එතකොට හරියටම වටෙනවා අංශක 60ක්. මේ කෝණය අංශක 60යි. ඒක ලොකු සීන් එකක් නැහැ. ඒක පුළුවන්. 60 කියලා වදින තැන අංක 6 කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන අංශක 90ක් හදා ගන්නට ඕනේ. දැන් මෙතනයි මෙතනයි මාක් කරලා තියෙනවා මේ කොටසත් අංශක 60යිනේ. මෙතනින් තුර දිලා උඩින් ඡාපය, මෙතනින් තුර දිලා මෙහෙම ඡාපය ඇදලා මෙයයි මෙයයි යා කරනවා. යා කරපු ගමන් මේ කෝණ අංශක කීයද? 90යි. මේ කෝණේ 90යි. 90 බෙදන්න දෙකට. එතකොට 45ක් හැදෙනවා. මේක හදාගෙන කවකටතර මෙතන තියලා සහ මෙතන තියලා මෙතන තියලා මෙතනින් ඡාපයයි මෙතන තියලා මෙහෙම ඡාපය ඇඳලා මෙයයි මෙයයි යා කරන්න. යා කරනකොට හරියටම මෙන්න මෙතන වදිනවා. මේ වදින තැන 4 කියලා අපි ගන්නවා. මේ කෝණය අංශක පුතේ 45යි. එහෙනම් 60යි 45යි කියන කෝණ දෙක. ඔය ටික නිර්මාණය කර ගන්න බලන්න ඉක්මනින්. ඔය ටික ඉක්මනින් වැඩ කරන්න බලන්න. ඔය ටික නිර්මාණය කරන්න අංශක 45 සහ අංශක 60 නිර්මාණය කරලා ඉවර කරන්න බලන්න. ඔය ටික ඉවර කරන්න ටක් දාලා. හරි. වැඩි ඉවර කරමු දරුවොත් ඉන්නවා. රයිට් ශයන්ගේ වැඩි ඉවරයි. අනිත් පැත්ත ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කළ ගම පුතේ ඉක්මන් කළ ගන්න පැටසිතුමනිගේ තඩි වරයි අනිත් ශෙහාන් වරයි අනිත් අයගේ බලන්න ඉක්මන් කරන්න. අචිරාගේ මොකද තත්ත්වය? අචිරා නිවාලිගේ චංචලා අර පොඩ්ඩක් කියන්න පුතේ ඔයාලගේ තත්ත්වය කොහොමද කියලා. පංකල ගන්න. දනුෂ්කගේත් වැඩි වරයි නේ. රයිට්. හරි. යාත් ෆොටෝ එකක් දාලා තියෙනවා. අනිත් අය ඉක්මන් කරලා ගන්න බලන්න.
හරි රයිට් හරි අචිලා විමාල් ඉවරයි කියනවා රයිට් කලුත් ඉවරයි හරි මේ මට පොඩ්ඩක් ඉවර දරුවන්ද පොඩ්ඩක් මට දාන්නකෝ මේ හරි නෑ පංචාශය ඇඳගන්න ඕනේ පංචාශය ඇඳලා පස්සෙම අපි ෆොටෝ ටික වලකට දාන්නකෝ හරි දැන් මේ ටික ඉවරනේ හැම වගේම හරි එතකොට හරි දැන් අපි පංචාශය අඳිමුකෝ හරි දැන් පොඩ්ඩක් බලන්න දැන් ඔන්න අංශක 45 කෝණේ හරි අංශක 60 කෝණේ හරි දැන් පංචාශය තියෙන්නේ පාද පහයිනේ පාද පහක් තියෙන නිසා ඒක සෙට් වෙන්න ඕනේ 4 6 කියන දෙන්න අතරට පහ තියෙන්න ඕනේ හරිද ඉතින් පහ තියෙන 4 6 දෙන්න කියන දෙන්නගේ අතර තියෙන්නේ එහෙනම් දැන් අපි මෙහෙම කරමු 4 6 කියන දෙන්න අතර තමයි පහ තියෙන්නේ ඒ කියන්නේ මේ හරි එහෙනම් මැද දෙන හොයා ගන්න අපි කරනවා 4 5 6 කියන දෙන්නගේ ලම්බ සමච්චය දෙක හොයා ගන්න ඒතර මේ මැදියෙන් ලයින් එක එනවනේ හරි මම දැන් කරනවා අංක 4 කව කඩ තියලා මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපය අඳිනවා අංක 6 කව කඩ දොර තියලා මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපය අඳලා මේ දෙකම යා කරනවා ඒකත් කරන්න පුතන්න බලන්න ඔකත් කරන්න ටක් ගාලා හරි අචිරා ඉක්මන් කරන්න පොතේ හා කළු පොතා කළුත් ඉක්මන් කරන්න හරි ටක් ගාලා ගන්න අනිත් දරුවෝ ටික වැඩි ඉවර කරපු දරුවෝ ඉන්නවා පුළුවන් වෙයි ටක් ගාලා කරගෙන යන්න 4 කව කඩ තුන දිලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි අඳිනවා 6 කව කඩ තුන දිලා උඩින් එකයි යටින් එකයි ඇඳලා මේ ඡාප ඡේදන වෙච්ච ස්ථාන යා කරනවා හරි යා කරාට පස්සේ 4යි 6යි කියන දෙන්නට සමාන දුරින් මෙන්න මෙතන තියෙන 5 5 කියන පොයින්ට් එක ලැබෙනවා ගන්න කොටක් ගාලා ඒක හරිනේ හරිනේ රයිට් හරි 4 6 මැද 5 දැන් ඊට පස්සේ 5 කවකට තුඩ දියලා 5 කේන්ද්‍රීය වෙන පරිදි A ට හෝ B ට තියෙන දුර අරය කියලා අරගෙන අදින්න පුතා සර්කල් එකක් අදින්න සර්කල් එක අංක 5 කේන්ද්‍රය කරගෙන A ට හෝ B ට තියෙන දුර අරය කරගෙන අදින්න සර්කල් එක එතන අංක 5 කවකට තුඩ දියන්නේ A ට හෝ B ට තියෙන දුර අරය කියලා අරගෙන සර්කල් එකක් ගන්නවා වෙන වෙන සර්කල් එකක් ඒ පුතේ හරි ඔය වගේ ලස්සන ලස්සන කියන්නේ හැමදාම හැඩයක් නැද්ද මන්ද ඒකේ හරි උතාරට ලස්සනට උරුබයක් එයි අන්නේ වෘත්තය අඳින කොටක් ගාලා අරගෙන ඒ වෘත්තය අඳගෙන ඊට පස්සේ පුතා කරන A B අතර දුර A B අතර දුර කවකට්ටේට මැනගෙන B වල කවකට්ටේ තුල තියලා අඳින්න පුතා ඡාබ මේ පරිදි කැපෙන විදිහට A B දුර කවකට්ටේට මැනගෙන B වල කවකට්ටේ තුල තියලා අඳිනව ඡාපයක් මෙතනින් මෙතනින් තුල තියලා ගත්තාම මෙතනින් ඡාපයක් මෙතනින් තුර කියලා නම් මේ හරියට ඡාපයක් කියයි. ওই විදිහට ඡාපටි කියනවා. මේ ටික පුතා යා කරගන්න. මෙයා 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 මෙයා. ඔන්නෙනවා පංචාශ්‍රය. හරි? අඳින බලන ටක් ගාලා. ඇඳලා ඉවර වෙලා හරි? මට දාන්න බලන්න. හරි? හරි. ඕක ඇඳලා ඉවර මට බලන්න ෆොටෝ එකක් ගන්න මට දාන්න. ඔන්න දැන් දරබඩ ගාලා ෆොටෝ ටික වැඩි වැඩි පැටි කියනවා. හොඳයි රයිට් අන්න එහෙම තමයි ඉන්න ඕනේ. එතකොට තමයි මට ඔයාලා වැඩ කරනවා කියලා තේරෙන්නේ. ආ එතකොට මට ආසාවෙන් ඔයාලට උගන්වන්න පුළුවන්. රයිට්. හරි ධනුෂ්කගේ කලින් වල තිබ්බයි රයිට් හරි. රයිට් හරි අචිරානි මාලි. බලන්න උදේ ආ රයිට් උදේ ලස්සනට ඇවිල්ලා. එලිගිරි එලිගිරි රයිට්. අන්න එහෙම තමයි තියෙන්න ඕනේ. හොඳයි. රයිට් අනිත් පුතාලත් බලන්න වැඩි ඉවර නම් මට දාන්න. ෆොටෝ එකක් ගහලා පුළුවන් අය දාන්න මට බලන්න. ඔය ලැප් එකකින් වගේ කරන හරි නම් බැරි වෙයි. ෆෝන් එකක් එහෙම ළඟ තියෙනවා නම් මට පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න බලන්න රයිට් හරි අනිත් දරුවෝ ඉක්මන් කරලා ගන්න අනිත් දරුවෝ ඉක්මන් කරලා ගන්න හරි ඉක්මන් කරමු අපි රයිට් ටට කරගමු ඔව් මට WhatsApp කරලා තියෙනවා සෙට් එකක්ම රයිට් හරි හොඳයි ඔව් නිර්මාණ හොඳයි මේ දිවම තියෙනවා
හරි ඔව් එවලා දෙන උගක් කට්ටිය රයිට් තිසර දේශන ආරක් හරි ඒක නම් ආවසය කියලා කියනවා ආරක් ඒක නම් පරිදියෙන් එලිට පැනලා එහෙම නැහැ නේ මෙහෙම ඒවලගේ තමයි නිර්මාණයක් කරද්දී කෝණවල පුංචි තැනක හරි පුතේ අවුලක් වුණොත් ඒක මුළු නිර්මාණයටම බලපානවා හරි ඒකයි ඔය සීන් එක වෙන්නේ හරි දැන් උගක් අය හරියට අවිලා දෙනවා හරි රයිට් එහෙනම් ඉතින් ඔය දැන් හරියට ආපෙගත් එක්ක අපි තව ලස්සන නිර්මාණයක් කරමු මං හිතන දැන් වලට පුළුවන් ඒක කරන්න හරි රයිට් රයිට් හොඳයි අපි කරමු නිර්මාණයක් මේක ඉවරයි නේද හැමෝගෙම තව එක කරන්න ඉන්නවද හරි මං හිතන්නේ නෑ හරි ඉන්නවද කවුරු හරි රයිට් සර් මේක හරියටම ආවා කලින් එක එන්නේ නැහැ කලින් එක තමයි හරියටම එන්න ඕනේ ඒක ලේසි නිර්මාණයක් කොහේ හරි තැනක අර කෝණමානය يعني කියන අංශක 60 කෝණය නිර්මාණය කරද්දි එක අංශකයක හරි පුංචි වෙනසක් කළා තිබුණේ ඒ වෙනසක් වුණොත් තමයි ඔය සීන් එක එන්නේ හරි ඒ නිසා මේ ඒක ගැන චුට්ටක් අවධානයෙන් බලන්නකෝ අය හරි හොඳයි රයිට් එහෙනම් අපි අද කරමු දරුවනේ තවත් නිර්මාණයක් ලියන්න A B ඊළඟට C හරි මම ඔයාලට දෙන්නම්කො මේකෙම තව ටිකක් විධිමත් යන නිර්මාණයක් ලියන්න මෙහෙම ලියන්නකො අපි පාදයක දිග හයක් වන කෙනෙක්ම කතා කරමු එකම ටයිප් එකේ එතකොට ලේසි يعني මෙහෙම පාදයක දිග හයක් සෙන්ටිමීටර වන 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 පාදයක දිග 6 සෙන්ටිමීටර වන සවිධි සප්තාශ්‍රයක් පාදයක දිග 6 සෙන්ටිමීටර වන සවිධි සප්තාශ්‍රයක් නිර්මාණය කරන්න සවිධි සප්තාශ්‍රයක් නිර්මාණය කරන්න සවිධි සප්තාශ්‍රයක් නිර්මාණය කරන්න හරි සවිධි සප්තාශ්‍රයක් සප්තාශය සප්තාශය කියන්නේ පාදකයක් තියෙන කියනද හතක් දැන් ඔයාලට කියන්න පුළුවන් සවිධි සප්තාශ්‍රයක් පාද හතයි සවිධි අෂ්ටාශ්‍රයක් පාද අටයි සවිධි නවාශ්‍රයක් පාද නවයයි සවිධි දසාශ්‍රයක් පාද 10යි ඔය වගේ විවිධ දේවල් කියන්න පුළුවන් හරි ඒ නිසා අපි දැන් පාද හතකින් මේ වැඩේ එකක් ඉවර කරමුකෝ හරි රයිට් හරි අපි මේක පාද හතකින් ඉවර කරමුකෝ ඒ නිසා මේ අපි කතා කරමු සවිධි සප්තාශ්‍රයක්. හරි. එතකොට ඔයාලා ලියලා තියෙනවා පාදයක දිග සෙන්ටිමීටර 6ක් වන සවිධි සප්තාශ්‍රයක් නිර්මාණය කරන්න. හරි. සවිධි සප්තාශ්‍රයක් නිර්මාණය කරන්න. හොඳයි. අපි පටන් ගමු. රයිට්. කොහොමද පටන් ගන්නෙ? හරි. අපි දැන් දන්නවා. ඔයාලා කෙලින්ම අර කලින් වගේම පුතේ පාදයක දිග 6ක් වන රේඛාවක් ඇඳලා එයාගේ ලම්බ සමච්ඡේදය කියන්නේ මොකද කියලා රට්ටක් ගාලා බලන්න. ලම්බ සමච්ඡේදය කියන්නේ ප්‍රශ්න සිංහල බලන්න. ලම්බ සමච්ඡේදය ගැන ඉන්නකෝ එක් පක්කල ගන්න සප්තාශ්‍රය ගැන දෙන්න කිව්වේ ඇඳ රේඛාවක් මෙයා ඒ මෙතෙන් ඉඳලා ගත්ත සෙන්ටිමීටර 6ක් වෙන්න චාපයක් ගත්තා මෙයා B AB දුර 6ක් සෙන්ටිමීටර කියලා ගන්න කලින් වගේම AB දුර අරගෙන ලම්බ සමච්ඡේදකයක් අඳින්න මෙයාගේ කලින් වගේම ලම්බ සමච්ඡේදකයක් අඳින්න ඒක පුළුවන් කියලා අපි හිතනවා ඔන්න ලම්බ සමච්ඡේදකේ හරි ඊට පස්සේ කලින් වගේම අංශක 60යි අංශක 45යි කෝණ දෙකක් නිර්මාණය කරන්න ඒකත් ඔයාලට පුළුවන් කියලා අපි හිතමුකෝ ඉක්මනින් කරගෙන යන්න කලින් නිර්මාණයමනේ කරන්න තියෙන්නේ අංශක 45 කෝණය නිර්මාණය කරන්න පුතා පුළුවන් ඔයාට අංශක 60 කෝණයක් නිර්මාණය කරන්න ඒකත් පුළුවන් අංශක 45 හරි අංශක 60 හරි 45 වදින තැන 4යි 60 වදින තැන 6යි හරි ඔය දෙක නිර්මාණය කරන්න ට්‍රක් ගාලා කලින් නිර්මාණයමයි තියෙන්නේ ඉක්මන් කරන්න 45යි 60යි ඉක්මන් කරලා ගන්න බලන්න ඔය දෙක නිර්මාණය කරලා ඉවර වෙලා මට කියන්න හරි කියලා ඉක්මන් කරන්න දැන් ඔයාලා තමයි මේ වැඩේ කරන්නට ඕන හරි මම නිකන් බලාගෙන විතරයි ඉන්නේ අංශක 45යි 60යි කලින් වගේම නිර්මාණය කළ ඉවර කරන්න බලන්න.
ඉක්මනින් ඉවර කරන්න. ඔය ටික ඉවර කරන්න ඔය ටට්ටක් ගාලා බලන්න. හරි මේ ටික ඉවරයි ති මං හිතන්නේ. දැන් මේක කලින් නිර්මාණයමනේ 4යි 6යි කියන සීමා දෙක ලකුණු කරගන්න පුළුවන්. දැන් පුතේ සප්තාශ්‍රයක්නේ මේ කියන්නේ. දැන් සප්තාශ්‍රය කියන්නේ පාද 7යිනේ. එහෙනම් අපි 7 කියන පොයින්ට් එක හොයාගන්න ඕනේ. දැන් 4 තියෙනවා 6 තියෙනවා 7 තියෙනවා උඩින් කොතනද තියෙන්නේ කියලා දන්නේ නැහෙනේ. මම මූලික වශයෙන් කරනවා කලින් නිර්මාණයම 4යි 6යි දෙන්න අතර තියෙන්න ඕන 5 තියෙනවනේ. මම 5 කියන පොයින්ට් එක හොයාගන්නවා. කබකට තුනේ මෙතනින් තියලා මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපය අඳිනවා. තුනේ මෙතනින් තියලා මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපය අඳලා මම මේ දෙක යා කරනවා. එතකොට මෙතන එනවා පොයින්ට් එකක්. කීයද පොයින්ට් එක? 5 කියන තැන මට එනවනි. 4යි 6යි කියන දෙන්නගේ අතර මැද තැන 5 කියන එක එනවනි මට. හරි. දැන් මම කරනවා මුදේ මෙහෙමයි. දැන් 4යි 5යි අතර වෙනස ඒකක එකයි. 5යි 6යි අතරත් වෙනස ඒකක එකයි. එහෙනම් මට පුළුවන් කවකට අරගෙන 4යි 5යි අතර දුර මැනගන්න. එහෙම නැත්නම් 5යි 6යි අතර දුර මැන්නත් හරි. ඔබට කැමති විදිහට 4යි 5යි අතර හෝ 5යි 6යි අතර දුර කවකටද පුතා මැනගන්න. මැනගෙන හරි 4යි 5යි අතර හෝ 5යි 6යි අතර දුර කවකටද මැනගෙන කවකට තුඩ අංක 6 තියලා අඳින මෙදෙනින් ඡාපයක්. මේ තමයි 7. ඔන්න ලේසියෙන් 7 හොයපු තැන විදිය. 4යි 5යි අතර දුර කවකටද මැනගෙන හෝ 5යි 6යි අතර දුර කවකටද මැනගෙන 6 කවකට දොර දිලා අඳින ඡාපයක් 7යි. අපිට 8 ඕන නම් 7 කවකට දිලා තව ඡාපයක් අඳින ඉතින් 8 එනවා. 9 ඕන නම් 8 කවකට දොර දිලා තව ඡාපයක් අඳින ඉතින් එනවා මොකද්ද? 9 එනවා. පැහැදිලිද? දැන් 7 ඕන නිසා මම 7 න් 4 වෙන්නම්. දැන් පොදේ කවකට අංක 7 තියලා A ට හෝ B ට දුර array විදියට අරගෙන අඳින්න පොදේ මොකද්ද? සර්කල් එකක් අඳින්න. අංක 7 කවකට තුල තියලා A ට හෝ B ට දුර array කියලා අරගෙන අඳින්න පුතා සර්කල් එක. මට නම් අඳින්න ඉඩ මදි වෙයි. මම ඉතින් අඳින්න පුළුවන් භාගය අඳ ගන්න මොහොම. පුතාට ලොකු වෘත්තයක් හේ. හරි. හරි නද ගන්න. හරි. අංක 7 දැන් කවකට තුල තියන්නේ. අංක 7 කවකට තුල තියලා A ට හෝ B ට තියෙන දුර array කියලා අරගෙන තමයි අපි ওই සර්කල් එක අඳින්නේ. හරියට සර්කල් එක අඳ ගන්නකො. හරියට සර්කල් එක අඳ ගන්න. අඳගෙන දැන් අර කලින් වගේමයි AB අතර දුර කවකටද මැනගෙන පුදේ B වල කවකට තුල තියෙන චාප ඇඳගෙන ඇඳගෙන යන්න. හරි? මම චාප ඇඳගෙන ඇඳගෙන යන්න. ඔබද යා කරන්න පාද හසකින් යුක්ත බහුවස්ත්‍රයක් පුතාලක ලැබේ. දැන් මට ඉතින් මේ උඩ කෑල්ල හම්බ වෙන්නේ නැහැ. ඔයාලට ඉතින් එහෙම යා කරගෙන නැති පාද හදකින් යුක්ත බහුවස්ත්‍රයක් නිර්මාණය වෙලා තියෙයි. හරි සරලයි. හතේ කවකට තුල දාලා තමයි සර්කල් එක අඳින්නේ. හතේ තියන්නේ කවකට තුල. හරි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනින්ම. ඇන්ඩල් ඉවර කට්ටිය මට බලන්න චම් ගාලා ඕකේ ෆොටෝ එකක් දාන්න බලන්න. ඇන්ඩල් ඉවර කට්ටිය. ඒ කියන්නේ ඇන්ඩල් ඉවර කට්ටිය. ඇන්ඩල් ඉවර කට්ටිය ටක්ටක් ගාලා බලන්න මට දාන්න ෆොටෝ එකක්. වැඩි ඉවරයි කියලා. පාද 7ක් තියෙන්න ඕනේ. සමහරට අඳින රූප වල පාද 8වල් 9වල් එහෙම එයි ඈ. මතක තියාගන්න එන්න ඕන පාද ගාන 7යි. පාද 8ක් වෙන්න තමයි මේ නිර්මාණය කරන්නේ අපි ඈ. හරි ඒක වෙනස් කරගන්න එපා. හරි. රයිට්. ඉක්මන් කරලා ගන්න බලන්න. රයිට් බලන්න ඉක්මනින්ම උත්තර මට දාන්න. ටට්ටක් ගාලා වැඩි ඉවර කට්ටිය. වැඩි ඉවර කට්ටිය මට දාන්න. ෆොටෝ එකක් ටක්කලා දාන්න. වැඩි ඉවර නම්.
ශෙහන් මට එවනවා. රයිට් ශෙහන් නියමට. ශෙහන් ඔයාගේ පුතේ මේ වම් පැත්තේ බලන්නකො කොටු කොලේ ශෙහන්ගේ මම මේ කියන්නේ වම් පැත්තේ සරි වම් පැත්තේ ඔය තියෙන පාදයයි දකුණු පැත්තේ තියෙන පාදවලයි දුරවල් සමානයි වගේ පේනවද? චුට්ටක් වෙනස් වෙලත් වගේ තියෙනව නේද? ඔය වම් පැත්තේ තියෙන රේඛාවේ දිග වැඩි එක එහෙම පොඩි සීට් එකක් තියෙනවනේ. අතව සමහර දරුවෝ කියනවා සර් පැත්තක් ඩෙස් එකේ තියෙන්නේ කියලා. හරි අවුරුතේ පයින් නැති මං හිතන්නේ එළියදනේ. කමන්න නැති දැන් ආයි නිවාඩුව කොහොම ගෙදරින් හරියට ඔය පොලේ ඇතුළට නිවිදි නඩ ගන්න. දැන් චූටි තැනක හරි මිස් එකක් වුණොත් ඔයාලට ඔය රූප සටහනේ පාදවල දුරවල් එක එක පාදේ දිග චූටි චූටි වෙනස් වීම වලට ලක් වෙයි. චුට්ට බලන්නකො එහෙම අවුල් තියෙනවද කියලා. අවුල් තියෙනවා නම් හදා ගන්න. හරි. රයිට් සිතමිණිය කියන සර් රවුම හරියට එන්නේ නැහැ. රවුම හරියට එන්නේ නැහැ කියන අංක 7 තියලා පොතේ අදින්න සිතමිණි අංක 7 කවකට තුන තියලා A හෝ B දුර array කියලා නම් අදින්න. හරි. රයිට්. හරි දරුවෝ කීප දෙනෙක්ම මට එවලා තියෙනවා. හරි. හොඳයි. රයිට්. හරි ඒ අඩුපාඩු තියෙන දරුවෝ ටික හදා ගන්න නැවතත් ඔක ගෙදරින් හදන්න. එතකොට එයි ඈ. හරි රයිට්. හරි මම දෙන්නම් තව ගාන ගෙදරින් කරන්න. හරි මම දැන් පන්ති වල අවසාන කරන්න යන්නේ. අවසාන ගානක් දෙන්න හෝම්වර්ක් එකක් විතර ගෙදරින් කරන්න. ඔයාලා මට මේක ගෙදරින් කරලා ගෙදරින් කරනවා කියන්නේ දැන් අදම කරන්න. දැන් ඔයාලා ඔය වැඩේ ඉවර වුණාට ඔතනින් ඔයාගේ මේසෙන් නැගිටින්න එපා. මේ නිර්මාණය කරලාම නැගිටින්න. මම දෙන්නේ පාදයන් 7යිනේ. පාද 8ක් තියෙන බහුවස්ත්‍රයක් ගැන කියන්නේ. පාද 8ක් අඳිනකොට ඔයා 7 තෝරගෙන 7 කම කට දෙන ආය චාපයක් ගන්න ඔන්න තෝරගන්න. හරි මම අෂ්ටාශ්‍රය ගැන කියන්නේ මේ නිර්මාණය කරලා ඉවර කරලා මට ඔයාලා මේ මගේ නම් එක දන්වන්න ඔයාලා හැමෝම මට WhatsApp message එකක් තියන්න රූප සරණ ඇඳලා. මම උදේට බලන්න මොකද ලා දේවි කියලා. හරි ලියන්න මෙන්න මේ ගාන ABC D නේ. හරි D ලියන්න. එවට යනකොට පාදයක දිග 6 සෙන්ටිමීටර වන පාදයක දිග 6 සෙන්ටිමීටර වන පාදයක දිග 6 සෙන්ටිමීටර වන සවිධි අෂ්ටාශ්‍රයක් නිර්මාණය කරන්න. සවිධි අෂ්ටාශ්‍රයක් නිර්මාණය කරන්න. අර දැන් කලින් අඳ සහනේ අංක 8 තෝරගෙන තියෙනවා. එතන තව එකක් ඉස්සරහට ගිහිල්ලා 8 තෝරගෙන වැඩේ ආවර කරන්න. ඔය ගාන ගෙදරින් ඉවර කරන්න. හරිද? ඔය ගාන ගෙදරින් ඉවර කරලා ඒක ගෙදරින් කියන්නේ දැම්ම මොක හදන්න. දැම්ම ඉවර කරලා මට අදරෑම ඕක දාන්න ඕමම මට හරිද වැරදිද කියලා මට බලන්නත් එක්ක. හරි. රයිට්. එහෙනම් පොතේ අදට අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු drawing පාඩමේ. එතකොට ලබන සතියේ අපි ওই විදිහටම සඳුදා ඔයාලගේ 25 පන්තියේ තියෙන්නේ 25. එතකොට online class එක තියෙන සඳුදාට. එතකොට 25 online class එකට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම payment කරපු දරුවන්ගේ receipt ටික මට හරියට දාන්න. payment කරපු දැන් ගිය මාසේ payment කරපු දරුවන්ට අපි හරියට පන්තිය කරගන්න බැරි වෙච්ච scene එකක් එක්ක අපි 25 sorry මේ මොකද මේ 25 දරුවන්ට ගිය මාසේ අපි මේ ලෙසන් ටික අපි වීඩියෝ විදිහට අපි දුන්නේ. එතකොට 25 අද ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච දරුවන්ගේ ඔය පේමන්ට් කරන දරුවෝ ටික හරියට පේමන්ට් ටික කරලා රිසිට් ටික අපිට දාන්න. එතකොට අපිට ලේසි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. එතකොට ලබන සතිය ඉඳලා ඔයාලට පේමන්ට් කරන පිළිවෙලට තමයි ඔයාලගේ ක්ලාස් වලට මම හිතන්නේ ඇක්සස් දෙන්නේ. ඒ නිසා පේමන්ට් ටික හරියට කරලා ඒ වැඩ ටික කරගෙන යන්න. හරි. එතකොට විස්තර ටික අපේ group එකේ තියෙනවා. 25 group එකේ ඒකට join වෙලා වැඩ ටික කරගෙන යන්න. හරි. එහෙනම් අදට මෙතනින් වැඩ ටික ඉවරයි. ලබන සඳුදා නැවතත් 6 වෙද්දි අය කිව්වට 6 6යි කාල අතර පන්තිය පටන් ගන්න. චුට්ටක් එහෙම වුණාට වැඩි ගණන් ගන්න එපා. වැඩ ටික වෙනවා. පැහැදිලිද? හරි. අර නිර්මාණයේ සෙන්ටිමීටර 6ක් කියලායි මම කිව්වේ. හරි. D වල සෙන්ටිමීටර 6ක් තමයි පාදයක දිග කියලා මම කිව්වේ. හරි. හොඳයි. එහෙනම් අදට මෙතනින් වැඩ ඉවරයි. ලබන සඳුදා නැවතත් අපි drawing පාඩමේ ඉස්සරහට වැඩ ටික කතා කරගෙන යමු. හරි. එහෙනම් අදට වැඩ ඉවරයි. පරිස්සමෙන් ඉන්න. Right for that. I want.